හරි අපි එහෙනම් වැඩ ටික පටන් ගන්න තමයි පුතේ හදන්නේ. පැහැදිලිද? බෞද්ධ ශිෂ්ටාචාරයේ තෙමස් පූර්ණ පාඨමාලාව මාස තුනකින් ගේම් එකක් ගහන්න තියෙන ඇත්තම කිව්වොත් එහෙම මේක ලේසිම වැඩකුත් නෙමෙයි, අමාරු වැඩකුත් නෙමෙයි. අපිට වැදගත් වෙන්නේ අපේ ආත්ම විශ්වාසය, මේ වෙනුවෙන් අපි කොච්චරක් දායකත්වයේ දරනවාද කියන එක. විවිධ හේතු නිසා අධ්‍යාපනය මග ඇරුණු එක්කෝ ඔයාලගේ එක කඩවීමක් ඔයාලගේ අතපසුවීම නිසා අතහැරුණු ගිලිහිච්ච අරමුණු බලාපොරොත්තු වෙනුවෙන් නැතු අතාවක් පණ දෙන්න පුළුවන්ද කියලා බලන්න තමයි හැමෝම එකතු වෙලා ඉන්නේ. අද පාඨමාලාවට හැමෝටම නිදහසේ සම්බන්ධ වෙන අවස්ථාව ලබා දුන්නා. ඒකට හේතුව මේ අපි හැමෝම මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ඕනේ සහ වරද අධ්‍යයනයක් කරන්න මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. මාස 3ක වැඩක්. මේක මට එච්චර ලොකු වැඩක් නෙවෙයි. ඒ වාර ඔයාලට නික මහන්සි වෙන දෙයක් ගොඩක්. මේ විදි වාගේ දෙනුම් මට්ටම බිල්ලුවයි කියලා හිතාගෙන අපි හැමෝම වැඩ කරමු. කවුරුත් හිතන්නේපා මට පුළුවා. මම දන්නවා මේක ගේමක් නෑ කියලා හිතන්නේපා. මේක ගේමක්. ඉන්න කාටවත් මුකුත්ම බෑ කියලා හිතාගෙන අපි පටන් ගමු. එතකොට හරි ලේසි. දන්නවා කියලා පටන් ගත්තොත් වැඩේ ඉස්සරහට අමාරු වෙනවා කරගෙන යන්න. ඒ නිසා BC පිළිබඳව තියෙන සියලු දැනුම අමතක කරලා පොඩි පොතේ ඉඳන් පටන් ගන්න තමයි හදන්නේ. හොඳට මතක තියාගන්න. මේක ස්පීඩ් රිවිෂන් ක්ලාස් එකක් වුණාට පන්නල යන්නේ නැහැ. හැම කොටසක්ම ආවරණය කරනවා. අවධානය යොමු කරන්න ඇති තැන් දෙකක් තියෙනවා. ඒක මුලින්ම මම මතක් කරන්න. එකක් ධම්මපදය. ඒක ඔයාලට තනියම ඉගෙන ගන්න වෙනවා. ඒකට අදාළ ශබ්ද උච්චාරණ මම ලබා දෙනවා, රෙකෝඩ් එකක් දෙනවා. දෙක චරිත කතා. මේ දෙක බොහොම ලදරු වී කොටස් විදිහට තමයි මම BC සිලබස් එකේ ලකන්නේ. ඒ නිසා ඒ දෙක ගැන මම ඔයාලට අවධානය යොමු කරන්න වෙලාවක් ගන්නෙ නැහැ. ඒ වගේ මේ පාඩමට යනකම් ඉන්නේ නැහැ. ඉක්මනට ලැබෙනවා යන්න. ධම්මපරය සහ චරිත කතා කියන කොටස් දෙක මේ වගේ කතා කරන්නේ නැහැ. ඒක ඔයාලගේ ස්වයං අධ්‍යයනය සඳහා ලබා දෙන අවස්ථාවක්. ඒ හැරෙනකොට සිලබස් එකේ පුංචි අංශු මාත්‍රයක්වත් අතරින්නේ නැහැ. හැම දෙයක් ගැනම කතා කරනවා. හැම දෙයක් ගැනම සටහන් දෙනවා. හැම දෙයක් ගැනම අභ්‍යාස දෙනවා. හැම තැනකින් MCQ ප්‍රශ්න කරනවා. කවර කරන ප්‍රමාණය MCQ ප්‍රශ්න 1000ක් වෙන්න පුළුවන්, 1500ක් වෙන්න පුළුවන්, 1800ක් වෙන්නත් පුළුවන්. හරිද? සක්‍රීය දායකත්වය දරන මට ඕන පන්තිකට වල සම්බන්ධ වෙන්න, ඕන විෂයක් ඉගෙන ගන්න, ඕන වැඩක් කරන්න. හැබැයි මගේ රාජකාරී ඒ විදිහටම වෙලා තියෙනවා. මේ අවස්ථාවට ආදරණීය දෙමව්පියෝ සම්බන්ධලා ඉන්නවා නම් ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. ඔයාලගේ ධනෙ වියදම් කළ මේ නමින් උගන්නන්නේ. ඒ නිසා එයාලට ඉගෙන ගන්න විතරක් අවස්ථාවක් දෙන්න. මාස 3ක ගෙට තියෙන සියලු කඩයකින් යාලා නිදහස් කරන දැඩි නීතිත් එක්ක මාස 3ක් ළමයට ඉගෙන ගන්න අවස්ථාව ලබා දෙන්න. හරි පොදුමයි. හරියටම මාස 3යි තියෙන්නේ. එක දවසක් ගිහින් තියෙනවා. මාස 3කම වැඩක් තියෙන. ඒ නිසා අපි වැඩ කරමු. කතා කරන වෙලාවක් නැහැ. මෙහෙමවත් හැඳින්වීම් නැහැ. ඊට පස්සේ එක දිගට වැඩ විතරයි තියෙන්නේ. හරිද? කම්මැලි ඕන දෙයකට අපි සූදානම්. ඕන දෙයක් අහන්න අවශ්‍ය දේවල් විතර වාන ඉදහසේ ඕන දෙයක් අහන්න අවස්ථාව ලබා දීලා තිනේ. ඊටත් අමතරව මාති මේ ගොඩක් මැසේජ් එනවනේ. ඒවා කියවන්න වෙලාව ඔයාලගේ දේවල් මගේ හැරුණා. ඉතින් මට කෙලින්ම පන්ති වලා කෝල් කරන්න. ඒකට ටයිම් එකක් නැහැ. ඔයාලා පාන්දර කතා කරලා, පැය කතා කරලා, උදේ වරුක කතා කරලා මම උත්තර දෙන්න සූදානම් වෙලා ඉන්නවා. එහෙනම් පුතේ හැමෝටම දරුවන් සරණයි. CR පොතක් විතරක් ළඟ තියාගන්න. කටු සටහනක් කොලයක් දෙකක් ළඟ තියාගන්න. නිල් පෑනක් කළු පෑනක් හයිලයිට් එකක් ළඟ තියාගෙන වෙන කිසි දෙයක් ළඟට ගන්න එපා. අවශ්‍ය නම් වතුර බෝතලයක්, ඒකක්, කෝපි එකක් විතරයි. එහෙනම් අපි වැඩ පටන් ගන්නවා. ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා ඒ තුනක් ගන්න ලැබෙන්න කියලා. මගේ අරමුණ ඒකම විතරයි. හැමෝටම තෙරුවන් සරණයි. අපි පටන් ගමු. පාඩම බෞද්ධ ශිෂ්ටාචාරයේ තෙමස් පූර්ණ පාඨමාලාවට සම්බන්ධ වෙන ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් ඇත්තටම පිළිගන්නවා. මේ තියෙන්නේ ඔයාලට වගේම ලංකාවේ ඉන්න ගොඩාක් අයට ඉගෙන ගන්න මට තියෙන අමාරුවට හදාපු channel එකක්. 2019 දෙසැම්බර් මාසේ 16 පටන් ගත්තේ.
කොච්චර වීඩියෝ දැම්මත් කවුරුවත් බැලුවේ නැහැ. ගණන් ගාස්සේ නැහැ. හැබැයි මම වීඩියෝ දාන එක නතර කළේ නැහැ. ඉගෙන ගන්න හැම දෙයක්ම දැම්මා. චරිත කතා ඉඳන් කතා කරන්න ආස දේවල් කතා කරන්න අකමැති හැම දේවල්ම දාලා. මාස 8ක් වෙදී මම හදාගත්ත සබ්ස්ක්‍රයිබර්ලා 500ක්. 500ක් වෙච්ච දවසේ මම දාපු වීඩියෝ එකෙන් සතියක් යනකොට 1000ක් ආවා. එතෙන් පටන් මුදී අද වෙද්දී 2022 දෙසැම්බර් මාසයට ආසන්න වෙලා තිනවා 20000ක් ළමයි ඉන්නවා. ඉගෙන ගන්න අය ළමයි වැඩි හිටියෝ ඇතුළු ගොඩාක් අධ්‍යාපන ශාස්ත්‍රය තුල ඉගෙන ගන්න අය ඉන්නේ. මේක කිසිම තැනක වීඩියෝ නැහැ. ජෝක් කරන ඒවා, සින්දු කියන ඒවා, නටන ඒවා නැහැ. ඉගෙන ගන්න අවශ්‍ය කරන පාඩම විශ්වවිද්‍යාලවල ළමයකට ඇතුළත් වෙන විදිහ, දහම්පාසල් අවසාන ශ්‍රේණියේ කොටසක්, ධර්මාචාර ශ්‍රේණි විභාග ගැන විභාග කල්ලිල්ලලා කරපු ඉල්ලීම ඇතුළත් 20000කට වැඩි පිරිසක් සම්බන්ධලා යන channel එකක් කරන ගුරුවරයෙක් මම බොහොම සද්භාලයෙන් පිනට කරන්නේ. ගොඩක් ළමයි මයෙන් අහලා තිබුණා ෆ්‍රී කාඩ් නැද්ද කියලා. ෆ්‍රී කාඩ් තියෙනවා. මේ තමයි ෆ්‍රී කාඩ්. 20000කට ඉගෙන ගන්න ෆ්‍රී කාඩ් දීලා තියෙනවා. සත්තර පහක්වත් අරගෙන නැහැ. මේකෙන් විතරක් ගොඩ ගියගේ කමෙන්ට් වලට මම බලන්න group එකට සරින් සරේ දැම්ම තව ඕන තරම් එකතු දිනවා. P එකක් ගන්න පුළුවන් තැනට ගොඩාක් කරන මේකට ඇතුළත් කරලා තියෙනවා. සුළු සුළු තැන් විතරයි මගේ ඇතුළත් තියෙන්නේ. ඉතින් ඒ 20000න් ඔයාලත් මේ විදිහ සමාජික වෙන්නේ නැති. අපි බලමු ඉක්මනට හදාගන්න. මේ තියෙන ඔයාලගේ ප්‍රතිඵල නිකුත් වෙච්ච දවසට ආපු අදහස. මේ අදහසක් එන්නේ හේතුව තමයි ගොඩාක් හොඳට වැඩ කරපු ළමයි අසමත් වෙලා තිබුණා. ඒ වගේම ගොඩාක් අය කතා කරලා හිතේ තියෙන දුක ගැන පටන් ගත්තා. මට ඇත්තටම දුක හිතුණා. ඒ තමයි මේ ප්‍රතිඵල හොඳ මේවා කියනකොට මම දැක්ක 1.2ක් සෙට් කෝ එක දිනයි නෑ. 1.1ක් සෙට් කෝ එක දිනයි නෑ. 1.0ක් සෙට් කෝ එක දිනයි නෑ. එයාලා මම කතා කරලා අහනවා හාමුදුරනේ මේ රිසර්ට් එක ඇති නේද විශ්වවිද්‍යාලය යන්නේ. ඇත්තටම හරි දුකයි. ඉතින් මම කල්පනා කළේ පුංචි තැනක් එහා මෙහා වීම නිසා සිදුවෙච්ච අත්වැරද්දක් තුලින් ඔයාලගේ ඉදිරි කටයුතු ගොඩක් එන හිටලා තියෙනවා. ඒකට පණ දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒක සාර්ථක වෙන්නත් පුළුවන්, තරමක අසාර්ථක වෙන්නත් පුළුවන්. සාර්ථක වුණා හෝ අසාර්ථක වුණා හෝ උත්සාහය තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඒ නිසා මට හිතෙච්ච අදහසක් තමයි මෙතන මේ විදිහට මම එකතු කරලා තියෙන්නේ. හැමෝම සතුටු වෙද්දී ඔබ හිනහා වෙන තනියම තනි වෙලා වගේ නේද? ප්‍රතිඵල අම්බුදා එක අපි කාටවත් වෙන දෙයක්. හැම කිනාවෙදී අපිට වෙන ෂොක්. උඹට කතා කරන්න දෙයක් නැහැ. ඔව් උඹ ගොළු වෙලා. එහෙම තමයි හීන මැරෙනකොට. හීන මැරෙනකොට අපි හැමෝම අසරණ වෙන පුතා. නතර වෙච්ච දැනින් ආය ජීවිතේ පටන් ගන්න ඕනි නා. තව එකපාරක් ඔයාලට පුළුවන් මාත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. මාත් එක්ක යන්න වරෙන්. අපි මල්වැඩි බලමු කියලා මං ගෙව්වේ. මල්වැඩි බලන්න හැමෝම ආත මිස්. හරිම රොකට් එකක් හන්දරද රොකට් එකේ රවු දාස නැති හන්දරට පාස් තුනක් ඇති බං හන්දරට යන හිනහ වෙන්න පුළුවන් මේතකොට අපි දෙකට ඔයාලගේ ප්‍රතිඵලයේ අවුරුදු පොත කාලේ අපිට පුළුවන් මේ අවුරුදු කාලෙට ඔයාලත් එක සතුට වෙන්න මේ ගයිඩ්ලයින් එක මම ඔයාලට දීලා තින්නේ දැන් තමයි වැඩේට බහින්න හදාන්නේ පන්තියට ආවත් කමක් නැහැ පුතේ නැතත් කමක් නැහැ කිසිම ගැටලුවක් නැහැ මේ වෙද්දි ළමයි 40 47ක් ක්‍රියාපදින්ච වෙලා තිනවා මම විශ්වාස කරලා මේ ගයිඩ්ලයින් එකට අනුව ඔයාලා වැඩ කරන්න. පන්ති එන්න බැරි අපහසු ඕනෑම කෙනෙක් මේ මගපෙන්වීමත් එක්ක වැඩ කරන්න. මේක තමයි සිලබස් එක. ඔයාලා දකින ලිපියක්, ඔයාලා දකින තොරතුරක්, ඔයාලා ගාව තියෙන ඕනම දෙයක්. මේ ඔය බුදුසරණ පත්තරේ Google එක සර්ච් කරලා ගන්න හැම දෙයක්ම ෆයිල් එකක් හදාගෙන මේ කැටගරි වලට එකතු කරගන්න පුළුවන් නම් ආයේ කිසිම කතාවක් නැහැ. හැබැයි මේ දින පොතේ 12 වසරක අදාළ ටික මම කොටස් 14ක් ඇටට විස්තර කරලා මුලින්ම වාරතිය සමාජ පසුබිම ඊට පස්සේ ඒකට මත්දාලයි ප්‍රාග් වෛදික යුගයේ බ්‍රාහ්මණ යුගයේ බෞද්ධ යුගයේ හැබැයි ඒ යුග තුනෙන් මහානේ කාන්තාව ගැන වර්ණ ධර්ම සෝ ධර්ම යාගේ ආපත්ත ධර්ම ආශ්‍රම ධර්ම සත්සාත්‍රවරු සහ උන්ගේ ගැන්වීම් නවරහාදී බුදු ගුණ ඇතුලේ මහා කරුණාව මහා ප්‍රඥාව බුදුන් වහන්සේ පිළිබඳ සමකාලීන අනුත නැගීම් මගද කෝසල වස්සවන්තියයි රාජාණ්ඩු සමග සමුහාණ්ඩු දසරාජ ධර්ම රසක්කිටිවත් සප්ත පරිහානි ධර්ම සහ සත්‍ර අගති පාලන තන්ත්‍රයේ විෂය ප්‍රජාවගේ වගකීම ප්‍රජාව කෙරෙහි රජුගේ වගකීම පාලකයන් බුදුන් වහන්සේ සමග පැවැත් වූ සම්බන්ධතා නාගරීකරණය හා වාණිජකරණය බුදු සමය හා පරිසරය ආර්ථික කළමනාකරණය චරිත කතා ඇතුළත් කරලා නැහැ.
සාර්ථකතා නිබන්ධනේ තියෙනවා. ඒක ගොඩදා ගන්න පුළුවන්ම පුළුවන් වෙනවා. මේක ලියාගත්තයි පුතේ මට chat box එකට අංක 1 කියලා message එකක් දාන්න. මේක ලියාගත්තයි. මම ලියාගන්න කියලා කිව්ව ගොඩක් අයද. අද ලියාගන්න දෙමවත් දන්නේ අද සම්බන්ධ වෙච්ච අයට. එහෙම නැතුව ඇත්තනම් මේක ලියාගත්තයි කවුද කියන්නේ පුතේ message එකක් දාන්න chat box එකට අංක 1 කියලා. Very good. Kamak dari Orang kurang kamar di mana negor se screen ini screenshot kaki mana phone ini foto kaki gan satahan lihat di kotak pada kafe paling ini pada mana mana kisi negor se katanya lana tapi tata agaran di barat dia sama aja pasu bima hari mana sarlo lo tuh dagan uti barat dia sama aja bedan na pulang perdana kotak sepuluh kedai hatar kedai bedan na pulang api petelin oleh monot tim ini sa api barat dia bedan mulik kotak sepuluh kedai itu mai paling ini ke prak wajib dikayu gitu. අපිට මේ යුග තුන ගැනම කතා කරන්න වෙනවා. දෙක බ්‍රාහ්මණ යුගය, නයන වර්දි, අසුහයන්න. තුන බෞද්ධ යුගය. හරිද? අන්න බෙදන්න පුළුවන් පුතේ යුග තුන. ප්‍රාග් වෛදික යුගය, බ්‍රාහ්මණ යුගය සහ බෞද්ධ යුගය. පැහැදිලිද? මේ යුග තුන ගැනම කතා කරනවා. දැන් ඔයාලගෙන් කවුරු හරි ඇහුවොත් ಭಾರತೀಯ සමාජයේ මූලික ලෙස බෙදෙන යුග කීයද? අපිට උත්තරය තුනයි. නම් කරන්න ප්‍රාග් වෛදික යුගය, බ්‍රාහ්මණ යුගය බෞද්ධ යුගය දැන් වල ඔළු ඇති පුතේ ඉගෙන ගත්තාගේ පශ්චාත් වෛදික යුගයේ වෛදික යුගයේ పూర్ව වෛදික යුගයේ එමයින් කරා මං කව අපි කවුරුවත් දන්නේ නැහැ සිලබස් එක අපි ඉගෙන ගන්න බින්දු ඉන අපි දන්නේ නැහැ ඒ නිසා ඒව ගැන හොයන්න යන උමනාවක් නැහැ මේ විදිහට බලා ගන්න ප්‍රාග් වෛදික යුගයේ බ්‍රාහ්මණ යුගයේ බෞද්ධ යුග තුනයි තියෙන්නේ මේක ගැන ගැටලුවක් නැතුව මං ඒකට වගේ කියන හරි මං ඒක අස්සේ කතා කරන පුතේ ඊට පස්සේ මොකද්ද ප්‍රාග් වෛදික යුගය කියන්නේ කියලා මේ යුග තුන ගැනම කතා කරන්නේ මේකට වුණා සකල වරහණක් දා ගන්න පුළුවන් අපිට මේ යුග තුන ගැනම කතා කරන්න දෙන්නේ එක පිරිසක් ගැන ඒ තමයි කාන්තාව ගැන මේ යුග තුනේම අපිට කතා කරන්න දෙන්නේ එක පිරිසක් ගැන ඒ තමයි කාන්තාව ගැන පැහැදිලිද ඒ කියන්නේ ප්‍රාග් වෛදික යුගයේ කාන්තාව බ්‍රාහ්මණ යුගයේ කාන්තාව බෞද්ධ යුගයේ කාන්තාව ප්‍රාග් වෛදික යුගයේ කාන්තාව බ්‍රාහ්මණ යුගයේ කාන්තාව බෞද්ධ යුගයේ කාන්තාව පැහැදිලිද මුලින්ම අපි කතා කරන්න හදන්නේ කුටේ ප්‍රාග් වෛදික යුගයේ කාන්තාව ප්‍රාග් වෛදික යුගය කියලා කියන්නේ නම් මොකද්ද? ಭಾರತයේ බෙදෙන කොටස් තුනකට ඒ බෙදෙන කොටස් තුනෙන් පළවෙනි එක. අපි බලමු පොයින්ට් ටිකක් තියෙනවා මම ඒක විස්තර කරනවා. විශේෂ ආගමක් හෝ ආගමික නායකයෙක් හෝ දැක ගැනීමට නොවිය. මේ කියන්නේ පුතේ ಭಾರತයේ ජනාවාස වෙච්ච මුල්ම අවදී. ಭಾರತය කියලා කියන්නේ ඉන්දියාවට ඉන්දියාව ජනාවාස වුණා කියන ජනයන්ගෙන් ඇති වුණා කියන එක. ඉන්දියාව ජනාවාස වෙනකොට කිසිම ආගමික නායකයෙක් හිටියේ නැහැ. සමුංග ලෝකේ ආරම්භ කවදිය වෙදි ආගමික නායකයෝ නැහැ. එහෙනම් බුදුහාමුදුරුවෝ පුතේ ක්‍රිස්තු පුර 6 වෙනි සියවසේ උත්පත්ති ලැබුවේ. ජේසුස් වහන්සේ ඊට ගොඩාක් පසු කාලිනු. ඊට පස්සේ අල්ලාහදී ඊට ගොඩාක් පසු කාලින් නිර්මාණය කෙරේ නිර්මාණවාද. යුදෙව් කියලා කියන්නේ ටිකක් පසු කාලිනු. ಭಾರತයේ ඇතිවෙච්ච කාලේ කිසිම ආගමක් නැහැ. හරිද? කිපිටිකම ළඟට ආගමක් නැහැ. ආගමක්, ජාතියක්, කුලයක්, වංශයක් නේ ඒක පසු කාලීනෝ කැලි වශයෙන් එකතු වෙනවා ඒ කියන්නේ ප්‍රාග් වෛදික යුගය තුල විශේෂ ආගමක් හෝ ආගමික නායකයෙක් දැක ගැනීමට නැහැ හැබැයි බ්‍රාහ්මණ බෞද්ධ යුගයේදී ඔය අදහස සම්පූර්ණ වෙනස් සෙසු මිනිසුන්ට මෙන්ම කාන්තාවටද උපරිම නිදහසක් තිබුණා ඒ කියන්නේ ආගමක් නැහැ කියන්නේ නිදහස ඒ උදාහරණයකට සරලව ගත්තොත් එහෙම බෞද්ධ ආගම තුලත් තියෙන නිදහස නැති වෙලා තියෙනවා මිනිස්සුන්ට හිතුමනාප වැඩ කරන්න බෑ බුදුදහම තුල. ඒවට නිර්ණායක තියෙනවා. කැමති නම් කරන්නේ කොහොම කැමති නම් කියන එක නම දෙයක්. හැබැයි නිර්ණායක තියෙනවා. ඒක අපි කතා කරන යා පාඩමේදී අත්ූප නායක ධර්මපරයය කියලා. මිනිස්සුන්ට ඕන විදිහට වැඩ කරන්න බෑ. තමන් ගැන හිතන ඕන තමන්ට හොඳක් වෙනවද? අනිකට හොඳක් වෙනවද? සමාජයට හොඳක් වෙනවද? එහෙම හිතලා තමයි මිනිස්සු වැඩ කරන්න ඕන. ඒ නිසා ආගමක් ආපු දැන් නිදහස නැති වෙනවා. සරල උදාහරණයක් උදින්
මුස්ලිම් ආගමේ දරුවන්ට නිදහසේ ඉන්න එකේ පොඩි සීමාවක් තියෙනවා. එයාලා ටිකක් අර විශේෂ අඳුමක් අඳින්න ඕන. තරමක් පීඩාකාරී, පොඩ්ඩක් පීඩාකාරී දෙවියන්. බුදුදහමට වඩා කතෝලික ආගමේ තරමක් පීඩාකාරී තැන් ඇතුළත්. බුදුදහමේ තියෙන තැන් ඕනෑ තරම් තියෙනවා. ඒ නිසා මිනිසුන්ට සහ කාන්තාවන්ට උපරිම නිදහසක් තිබුණා. උපරිම නිදහසක් තියෙන හේතුව තමයි ආගමක් නැහැ. සරලයි. ගැහැණියම සමාජයේ මාතෘත්වයෙන් පිළිගන්නාලා මේ සමාජයේ වටිනාකම වැඩි වෙන ප්‍රධාන හේතුව තමයි පුතේ ගැහැණිය ඒ සමාජයේ මාතෘත්වයෙන් පිළිගන්න. මොන සමාජයේද? ප්‍රාග් වෛදික යුගයේ තුල. ඒකට උදාහරණ ටිකක් තියෙනවා කියලා බලන්න. ගැහැණියට වෙච්චදී මව් දෙවඟන පිළිගන්න. ඔන්න පුතේ ඔකට සමාන වචන ටිකක් තියෙනවා පටලවා ගන්න එපා. මව් දෙවඟන පිළිගීම කිව්වත් ජගන් මාතා වන්දනය කිව්වත් මාතෘ දිව්‍ය වන්දනාවකවත් ඔය තුනෙන් එකයි. ඔය තුනෙන්ම කියන්නේ කාන්තාව එකල සමාජය තුල පුද සත්කාර ඇතුව පිළිගත්තා කියන එක. මෙතන නිකන් කියපුවට නිකන් හිතලා බලන්න. විශේෂ ආගමක් වාග්ගණායකයෙක් කියන්නේ මිනිස්සුන්ට මෙන්ම කාන්තාවට උපරිම නිදහසක් තිබුණා. ගැහැණියට විශේෂ සැලකිල්ලක් තිබුණා මාතෘත්වයෙන් පිළිගන්න. ඒකට උදාහරණ මෞදෙම ගැන පිළිදීම, ජගන් මාතා වන්දනේ, මාතෘ දෙවි වන්දනා. ගැහැණිය ස්වස්ත්‍රීකත්වයේ සංකේතයක් ලෙස සලකන ලද්දේ. දැන් මෙහෙම මේක ගැන තේරෙන්නේ ඊළඟ කොටස ඉගෙන ගන්න ඉතින්. මේ බ්‍රාහ්මණ යුගයට ආගම කණි පැත්ත ගිහලා අපිට දෙන්න පටන් ගන්නවා. ගැහැණිය පුතේ ස්වස්ත්‍රීකත්වයේ සංකේතයක් ඉදිරියට සලකුවා. ස්වස්ත්‍රීකත්වය කියන්නේ සෞභාග්‍ය වගේ කියන එකක් නේ. ඒ සෞභාග්‍යයේ සංකේතයක් ඉදිරියට සලකුවා ගැහැණිය. ස්ත්‍රී ශරීරයේ විවිධ කොටස් මැටියෙන් ලෝහ වලින් සාදාපු දුම් ලැබියි. කාන්තාව කොච්චර සැලකිල්ලකින් සලකුවද කියනවා නම් කාන්තාව ශරීරයේ විවිධ කොටස් මැටි වලින් ලෝහ වර්ග වලින් නිර්මාණය කරලා ඒවට පුද සත්කාර කළා. තමා කැමැති ඕනෑම පුරුෂයෙකු සමග විවාහ වීමට හැකි විය. ඒක හොඳයි නේ. අත කාලෙත් තියෙනවා. ගැහැණියට පුළුවන්කම තිබුණා තමා කැමැති ඕනෑම පිරිමියෙක් හොයාගෙන ඔහුත් එක්ක විවාහ වෙන්න. නීති පනවල තිබුණේ නැහැ. පැරදිද? තම ස්වාමියා මරණයට පත් වූ ස්වාමියාගේ සහෝදරයෙකු සමගොතු විවාහ වෙන්නේ. තමන් විවාහ වෙච්ච ස්වාමියා මරණයට පත් වුණොත් ඒ ගැහැණියට පුළුවන් තමන්ගේ ස්වාමියාගේ සහෝදරයත් එක්ක උනා විවාහ ජීවිතය ගත කරන්න. ඊට අමතරව ගී ගැයීමට නැටීමට අවසර හිමි විය. කාන්තාවට ගී කියන්න කැමති නම් ගී ගයන්න, නටන්න කැමති නම් නටන්න සම්පූර්ණ අවසර හිමි වුණා. ඒ වගේ ගී ගයපු නටපු කාන්තාව තුන් දෙනෙක් තමයි බුදේ විශ්වචාරා අපාලා ഘോഷා කියන එකපාර අතට ලියා ගන්න. විශ්වචාරා අපාලා ഘോഷා. ඒ කවුද? ಭಾರತೀಯ කාන්තාව, ප්‍රාග් වෛදික කාන්තාව, ගී ගැයීමට නටීමට බව සූදානම් වෙච්ච අය. ගී ගයපු අය, නටපු අය. නම් තුනක් සඳහන් වෙනවා විශ්වචාරා අපාලා ഘോഷා. කිසිඳු නීතියක් නැති පූර්ණ නිදහස් දිවියක් කියන. කිසිඳු නිදහසක් තිබුණේ නැහැ. ඒක පූර්ණ නිදහස් සහිත දිවියක්. කිසිඳු ගැටලුවක් තිබුණේ නැහැ, බාධකයක් තිබුණේ නැහැ, නීතියක් තිබුණේ නැහැ. නිදහසේ හැමෝටම ජීවත් වෙන්න තිබුණා. ඒතර පුතේ ඔයාලට පැහැදිලිය තියෙනවා දැන් මෙතන ප්‍රාග් වෛදික යුගය කියන්නේ මොකක්ද කියලා. ප්‍රාග් වෛදික යුගය කියලා කියන්නේ එහෙනම් කාන්තාව උපරිම නිදහසේ ජීවත් වෙච්ච අවධිය. ආගමික නායකයෙක් කියන්නේ ආගමක් තිබුණේ නැහැ. ඒ නිසා හැමෝටම නිදහසේ ජීවත් වෙන අවස්ථාවක් තිබුණා. කාන්තාව උපරිම නිදහසේ තියාගෙන නම් තුනක් කිව්වම විශ්වාචාරා අපාලා ഘോഷ කියන තැන. මේ පේජ් එක දැන් උන පිටුවක් ඉවරයි කතා කරලා අපි ඊළඟ එකට යන්න කලින් අහන්න මේ කතා කරපු ටික තේරුණා නම් අංක 1 කියලා මැසේජ් එකක් දාන chat එකට. නොතේරුණා නම් 2 කියලා මැසේජ් එකක් දාන්න. තේරුණා නම් එහෙමයි නැත්තම් නෑ කමක් නෑ. මේ පටන් ගන්න තමයි මුලින්ම හොඳේ. කාන්තාව දැන් ඔයාලගෙන් ඇහුවොත් එහෙම හැම ළමයාම අලුතෙන් ආපු අය මගේ පරණ ගෝලියෝ රංගෝලියෝ ඔකම ඉන්නවනේ සෙට් එකම. මේ පටන් ගන්න දැන් මොකද්ද අපි දැන් මේ විදි මොනවද දන්නේ? ಭಾರತೀಯ සමාජය කියන්නේ ඉන්දියාව. ඒක බෙදෙනවා කැලි තුනකට. ඉන්දියාව කියන්නේ ලොකු කේකඩියක් නා. කපන්න පුළුවන් කැලි තුනක්. අපි එක එක කැලි තුන නම් තුනක් දානවා. ප්‍රාග් වෛදික යුගය, බ්‍රාහ්මණ යුගය, බෞද්ධ යුගය. අපි මේ කතා කරන්නේ ප්‍රාග් වෛදික යුගය. ප්‍රාග් වෛදික යුගය කියන්නේ හොඳම කේක් කැලි කියන උත්තර දියා ගන්න. අපි කපන කේක් එක රසම ටික තමයි අයිසිං වැඩිම ටික ප්‍රාග් වෛදික යුගය. ඔයාලට අයිසිං නැහැ කියලා තේරෙයි බමුණු ගැන කතා කරන්නේ. හරි. කවුරුත් නැහැ ඒක තේරෙන්න බැහැ කියන හොඳයි නේද? සතුට සමඟ අපි දෙවන පිටුවට යන්න. ප්‍රාග් වෛදික යුගයේ කැමතියේ බහුදේවාදී උන්න ප්‍රතිම අමුතු දැනක් දැම්ම. දැන් කාන්තාවක් ගැන කතා කර කර ඉඳලා එකපාරට ආවා දෙවියෝ සෙට් එක ගැන කියන්න. මොකද්ද මේ කියන්නේ?
ප්‍රාකෝණිකයේ පැවති බහු දේව වාදය. බහු කියන්නේ මොකද්ද? බහු වචන. ඒක වචන බහු වචන. බහු කියන්නේ මොකද්ද පුතා? බහු දේව වාදය කියන්නේ බහු කියලා කියන්නේ මොකද්ද? ඒක වචන කියලා කියන එකක්. බහු කියලා කියන්නේ බහු දේව කියලා කියන්නේ මොකද්ද? එක දෙවියෙක්ද ගොඩක් දෙවියොත්ද? බහු දේව වාදය ගොඩක් දෙවියෝ. හරි සරලයි. බහු දේව වාදය යනු ගොඩක් දෙවියෝ. ඒ කියන්නේ යන මොකද්ද? ಭಾರತයේ ජනවාස වෙච්ච මුල්ම කාලේ දැන් කොහොනේ ආගමික නායකයෙක් නැහැ කියලා. හැබැයි හරි වැටේ දෙවියෝ බහු ගොඩක් හිටියා. බහු දේවාදී යන බොහෝ දෙවියන් පිළිමයි. බහු දේවාදී කියන්නේ බොහෝ දෙවියන් දෙන්න. එහෙම තුරි බොහෝ දෙවිවරු වේදන්න පුළුවන් කෑලි තුනකට පාඩම් කර ගන්න ඕනේ වැදගත් වෙන. මේකත් කැමති නම් ස්ක්‍රීන්ෂොට් එකක් දා ගන්න. එක ආකාශ දෙවිවරු, දෙක භූමස්ත දෙවිවරු, තුන අන්තරීක්ෂ දෙවිවරු. ආකාශ දෙවිවරු කියලා කියන්නේ කාටද? අර තියෙන අහසේ පුලවේ සාගරේ දස් ගම් බෑ. හමුදා සෙබළු දේශේ සම්පත වේ කියන්නේ. ආකාශ දෙවිවරු කියලා කියන පුතේ අහසේ ඉන්න දෙවිවරු. අහස. අහසේ ඉන්න දෙවිවරු ගොඩක් ඉන්නවනේ. ආකාශ දෙවිවරු කියලා කියන අහසේ සිටින දෙවිවරු. කොහොමද අහසේ ඉන්න දෙවිවරු? දැන් පුතේ හොඳට මතක තියාගන්න. මේ ප්‍රාක් වෛදිකයෝගේ මිනිසුන්ට අවබෝධයක් නැහැ හරි. මේ මුළුම අවදිය. සාමාන්‍ය නිකන් හිටන් ඔය ටෙස්ට් කරන්න අදාපු කාය එකක් වගේ. ඒක 100ට යන්න බෑ. පැහැදිලිද? යන්තම් ගැට කරව අඩියක් දෙකක් යන්න. එහෙට මෙහෙට යන්න. ගියර් එකක් දෙකක් දාන්න. වංගුවක් කරකවන්න. එච්චරයි පුළුවන්. ඒ කියන්නේ මේ පළවෙනි ප්‍රාථමික අවධියේ මිනිස්සු දෙවියෝ කියලා හිතාගෙන ඉති කවුද? ඉර, හඳ, තාරකා, බලාකුළු වගේ දේවල්. ඉර ඉර දේවත්වයෙන් පුතේ අදරත් පුදනවනේ. දැන් ඉර දෙවියෝ කියලා අපි අදරත් සලකනවා. සූර්ය දේව නමස්කාරය. ඔය නැටුම් එහෙම කරන ළමයි දන්නවා ඇති ඉර දෙවියන්ට වඳිනවා. පැහැදිලිද? මෙතන තරු දාන්න පුළුවන් ඕ මේ තාරක දාලා තියෙන්නේ ඉර දෙවියෝ සූර්ය දේව නමස්කාරය කියලා නැටුමක් තියෙනවා. මම ඇත්තද බොරුද කියන්නේ සූර්ය දේව නමස්කාරය කියලා එකක් කරන්නේ නැද්ද ඩාන්සින් කරන ළමයි? මම නම් එහෙම අහලා තියෙනවා. අර අමුතු අත් දෙක එකට එකතු කරලා මම හිතන්නේ එක කකුලක් ටිකක් දනිස්ස ගාවට නමලා දුපේ. සූර්ය දේව නමස්කාරය ඉර දෙවියන්ට වඳිනවා. ඉර දෙවි කෙනෙක් නේ ඇත්තම මුළු විශ්වයම පාලනය කරන්නේ ඉර. හරි විශ්වය පාලනය කරන්නේ ඉර. ඉතන ඇතුළත ඔක්කොම ඉවරයි සේනා. එතකොට ඉරට සැලකුවා, හඳට සැලකුවා. කුංචි කාලේ ආච්චි අම්මලා සීයර ගාන හැදිච්ච ළමයි සහ පැරණ ටිකක් වැඩිහිටි ළමයි අහලා ඇති. ඔයාලා කියලා ඇති කිව්වද සීයන හඳ මාමේ එන්නේ කිරි පැණි අරන් එන්න කියලා. අහලා නැද්ද? හඳ මාමේ එන්නේ එන්නේ කිරි පැණි අරන් එන්න අපිට කන්න ගෙනත් දෙන්න. මොම මට මතක නැහැ මම අහලා ඉන්න පොඩි කාලේ වුණාද? හඳ මාමා කියලා තමයි අපි කියන්නේ. කාගේද මාම කෙනෙක් වෙන කරුණ ඉන්නවා සහෝදර නෑදෑය පරම්පරාව නෑ. හැබැයි අපි අදට කුංචි බබාලට අපි හඳ වෙන්නන්නේ හඳ මාම කියලා. හඳ අපි සලකනවා දෙවි කෙනෙක් විදියට. තාරකා තාරකා නක්ෂාස්ත්‍රයේ පුතේ කොහොමද දෙවි කෙනෙක් විදියට සලකන්නේ? නක්ෂාස්ත්‍ර ජ්‍යොතිෂයේ පවතින තාරකා මත තරුරට අධ්‍යයනය කරනවා. වලාකුළු වගේ දේවල් කුංචි කාලේ බලන්න මං හිතන්නේ අහපු නැති කෙනෙක් නැති තරම්. අපි අහලා නැද්ද තාත්තගේ උපුලෙන්න ගමන් තාත්තගේ කඩේ යන ගමන් ඇයි තාත්තර වලාකුළු අපිට වඩා වේගෙන් යන්නේ කියලා. අන්න හඳ පාස් කරන් යනවායි කියලා. ඒක හඳ වේගෙන් යන වලාකුළු ඇයි ඉන්නේ කියලා. අහලා නැද්ද? අහලා තිනවා. ඒව ගැන අපි දන්න නිසානේ අපි ওই මහා පරිමාණය කයිය ගහන්නේ. හැබැයි ප්‍රාථමික අවධියේ හිටියේ මිනිස්සු දන්නේ නැහැනේ මේ හඳ මේ ඉර ඔය වලාකුළු යනවනේ මේ මුලගත් එක්ක යනකොට පේන්නේ නැහැටි. ඔය ඉර හඳ නැති වෙනවා කියලා කියන්නේ හඳ අතුරු දහන් වෙනවනේ වලාකුළුකින් වැහෙනවා ඇති. ඒ වගේන කිසි අවබෝධයක් තිබෙන්නේ නැහැ. මිනිස්සු කල්පනා කළා දැඩි අන්ධකාරයේ ඉන්නකොට හඳ පායනවා. හඳ පායද්දි මිනිස්සු කල්පනා කළා අපි මේ අන්ධකාරයේ ඉන්නකොට අපිව ගලව ගන්න ආපු කෙනෙක් තමයි හඳ කියන්නේ. එහෙම කියලා හඳට වන්දනා කළා. සමහර දවස අඳුර ගෙවිලා ඉර පායනවා. ඉර උදා වෙද්දි මිනිස්සු කල්පනා කළා පරිසරය හරි ලස්සනයි. වටපිටාව ලස්සනයි. කුරුලෝ කෑ ගහනවා. මල් පිපෙනවා. ස්වභාව සෞන්දර්ය වෙනස් වෙනවා. මිනිස්සු කල්පනා කළා මේක කරන්නේ දෙවි කෙනෙක් අදෘශ්‍යමාන දෙවි කෙනෙක් කියන තන දෙවියන්ට වෙන්න. වලාකුළු හරි පුදුමාකාරයි. තරු හරිම පුදුමාකාරයි. වෙලාවකට තියෙනවා වෙලාවකට නැහැ. අපි බලන වෙලාවට නැහැ. සමහර ලාට පේන්නම නැහැ. සමහර ලාට ඇත්තේ නැහැ. ටික දවසක්නේ. දැන් අමාවක ගතොත් එහෙම හඳ නැහැ. හොයා ගන්නවත්. ඊට පස්සේ හතර චූටි ඕන වගේ ඇවිල්ලා පොඩ පොඩ ලොකු වෙලා හවුම් වෙනවා. ආයෝක අනිත් පැත්තට පොඩි වෙනවා. ඊට පස්සේ නැති වෙලා යනවා. දැන් මේවා හරි අදෘශ්‍යමානයිනේ. ඉතින් මිනිස්සුන්ට ඒ අදෘශ්‍යමානත්වය හිතාගන්න බෑ. එයාලා හිතුවා මේ දෙවිවරු කියලා. එහෙම හිතලා වන්දනා කළා. ඔන්න උඩ හිටියේ සෙට් එකට අපි ගෝ ආකාශ දෙවිවරු කියලා. භූමස්ත දෙවිවරු.
භූමස්ත්‍ර කියලා කියන්නේ පුතේ දැන් උඩ ඉන්නේ ඒ දෙවියෝ කියලා හිතන් හිටියන්. එමෙන්ම පොළොවේ ඉන්න අයත් දෙවියෝ කියලා හිතාගෙන හිටියා. පොළොවේ ඉන්න දෙවියෝ කියලා හිතාගෙන හිටියා කියලා කියන්නේ පුතේ පොළොව පිටිකම් භූමි කම්පා වුණා. මිනිස්සු කලින් හිතුවා කවුරු හරි අපිව බය කරන්න කරපු දෙයක්. අපි විනාශ කරන්න කරපු දෙයක්. ඒ නිසා භූමි කම්පා සිදුවෙද්දී මිනිස්සු එකතු වෙලා වන්දනාමාන කළා. විශාල පර්වත දේවත්වයන් ඇදෙව්වා. ඔය ඔයද මීන් තරේම ගියපු ළමයි මම දැකලා තියෙනවා අදට චූටි කෝටු කඩලා යටින් ජැක් තියෙනවා ගල බෙල්ලේ කියලා. විශාල ගල් පර්වත දැක්කම දේවත්වයන් සලකන්නේ හිතන්න ඕනේ නිකන් සීගිරි කියන්නේ ගල් පර්වතයක්නේ. අපෘෂ්ඨමාලයිනේ ලෝක පුදුමයක්. දේවත්වයන් සලකන්නේ ඉඩ කඩන තිබුණා. විශාල ගස් සිංහ රාජ්‍යෙම කිව්ව මම හිතන්නේ විශාල නවද ගහක් තියෙනවා. බදන්න බැරි තඩි විශාල ගස් පුදුම සහගතයි. නුග ගහ ගාවට ගිහින් බලන්න ඔය කැම්පස් වලින් හරි ලස්සන නුග ගස් තියෙනවා. ලස්සනට බෝල් බූල් වගේ එලිලා මුල් ටික උඩේලා පලාදක් හෙවන දෙනවා. අති විශාලයි. හවස් වෙද්දී අඳුරු වෙද්දී හරි භයානකයි. ඒ වගේ දැන් අමුතු සද්ද නගන සත්තු ඒ ගස් වල ඉන්නවා. දිවුරෙන්න පුළුවන්. ඊට පස්සේ පුතේ ගංගා රොඩ ගැලී කිටිකමන් නිස්සබ්දව තියෙන චුටි ගංගා පද්ධතිය යායවන් යට කරගෙන යනවා. මුළු පලාතම විනාශ කරලා යනවා. ඉතින් මිනිස්සු කල්පනා කළා මේ ඉන්නේ දෙවිවරු කොටසක්. එතකොට අහසින් නැටත් කරනවා පොළොවේ ඉන්න ඇට වන්දනා කළා. ඊට පස්සේ පුතේ අන්තරීක්ෂ කියලා කියන්නේ අහසත් පොළොවත් අතර සිටින අය. මේකෙත් ස්ක්‍රීන්ෂොට් එකක් ඕන නම් ගන්න. හරිද? අහසත් පොළොවත් අතර ඉන්නේ ඇයි කියලා කියන්නේ උඩ යට මැද ඉන්න අය. මැද ඉන්න වැඩි පිරිසක් නෑ අපිට හොයා ගන්න. ඒ තමයි පුතේ සුළඟ. සුළඟ කියලා කියන්නේ මැද තියෙන දෙයක්. පුදුම සහගතයි. හුළඟ නැතුව අපි කාටවත් ජීවත් වෙන්න බෑ. කොච්චර හුළඟ වැටගත්ද සුළඟ හිටිකම හමනවා. වේගෙ වැඩියෙන් හමනවා. ගස් කොළන් කැඩෙනවා, යට වෙනවා, අතු කැඩෙනවා, විනාශ වෙනවා. මිනිස්සු කාපනා කළා මේක කරන්නේ අදෘශ්‍යමාන දෙවි කෙනෙක් කියලා. ඊට පස්සේ වැස්ස වර්ෂාව. වර්ෂාව කියන උඩමින් නන්නේ වහින වලාකුළු ස්තරේනා. වැස්ස වහයිදි මිනිස්සු පුදුම වෙලා බලාගෙන හිටියා. ආලෝකය පැතිරෙද්දී මිනිස්සු කාපනා කළා මේ මොකද කවුද කරන්නේ හිතා ගන්න බෑ. ඒ වටා දෙවත්වෙන් ආරෝපණය කළා. තව එකක් මෙතනට අදේ මුත්තේ ප්‍රේය සුවඳ වගේ දේවල් මධ්‍යසාර වාස්ප වෙන දේවල් ඒ වගේවත් දේවත්වයෙන් සැලකුවා. දැන් උදාහරණයක් විදිහට මම මොකක් හරි පර්ෆියුම් එකක් පාවිච්චි කරනවා. මම සෙන්ට් එකක් ගහුවොත් මේ වගේ එකක් සින්බෝතක් මම මේක පාවිච්චි කරනවා. මේක මම පාවිච්චි කරලා හංගලා තියෙනවා. හරිද? කාමරේට අපි කවුරු හරි යාළුවෝ කවුත් ආනන්ද මේ මචං මාත සුවඳක් එනවා. ඔබ මොකද්ද ගහපු සෙන්ට් එක? මං ගන්නේ සෙන්ට් එකක් ගේන්නේ. බොරු කියන්නේ පාවිච්චි කරන්නේ. පොඩ්ඩක් කොයි නම් බලන්න. මේ සුවඳ එනවා. සුවඳ ආවේ කොහෙන්ද කියලා වයන්න පුළුවන්. වයන්න බෑ නේ. ඒක වාස්ප වෙලා කොයි හරි තැනකින් සුවඳක් එනවා. අදෘශ්‍යමාන නේද? අදෘශ්‍යමාන. අපිට එහා ගෙදරින් එන සුවඳින් අපි කියන්නේ ඒ ගෙදර හාල් මෑස්තු ටිකක් කියලා දානවා. ඔන්න ඒ ගෙදර බත් එක රොස් වෙනවා. ඈ අපි කියන්නේ නැද්ද එහෙම කියනවනේ නේ? පරිපු අර කඩාලලා දින අල්ලෝ ගෙදර. ඒ ගෙදර අද මොකක් කරේ පාටි එකක් වෙන්න ඕන. කැවුම් පුච්චන සුවඳක් එනවා. සුවඳත් හරි අදෘශ්‍යමානයි. ඒ නිසා පුතේ මෙතෙන්ට එකතු වෙන්න ඕන දෙයක් තමයි වාස්ප වෙන වෙගිරෙන දේවල්. ඒවත් මධ්‍යසාර වගේ දේවල් දේවත්වයෙන් සැලකුවා. ඉතින් ඔන්න කොහොම අහසත් පොළොවත් අතර තියෙන දේවත්වයෙන් සැලකුවා. එතකොට බලන්න දැන් දෙවිවරු වර්ග ගොඩයි. අහසේ සෙට් එකක් ඉන්නවා. පොළොවේ තව සෙට් එකක් ඉන්නවා. අහසත් පොළොවත් අතර තව සෙට් එකක් ඉන්නවා. දෙවිවරු වර්ග ගොඩක් නිසා ඒකට කියනවා බහුදේව වාදය කියලා. දෙවිවරු වර්ග ගොඩක් ඉන්න නිසා ඒකට කියනවා බහුදේව වාදය කියලා. එතකොට එක් දෙවියෙක් ඉන්නවා නම් ඒක දේවාදය. ගොඩක් ඉන්නවා නම් මොකක් වචනේ? බහුදේව වාදය. ගොඩක් ඉන්න නිසා අපි ඒකට කියුවා බහුදේව වාදය කියලා. පැහැදිලිද මම මෙතන ගහන් කියපු ටික? අපේ මේ සිරෝමාක ක්ලාස් එකට ඇවිල්ලා ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න කාවයි කියලා. හොයා ගන්න අමාරුයි මට නැත්තම්. දමිතුත් ඉන්නවා. තප්පරෙන් මේක කට් කරනවා. කාටවත් ගෙරළුවක් නැද්ද? බලන්නනේ වෙලාව යනවා මාරේ එකට නේද? ඈ බලන්න විදහාසින් කමක් නැහැ. 12ක වඩ චුට්ටක් ඉතින් තමයි හැමියා වී සමල්ලා.
පුතේ මම මේ කතා කරන විදිහ තේරෙනවද? අවුලක් නැහැ නේද? මොනවද අවුල්? ඕන දෙයක් අහන්න. ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න. එහෙනම් බහුදේවාදය කියන්නේ මොකක්ද කියලා දැන් එහෙවුතේ උත්තරයක් දෙන්න පුළුවන්ද? මොකද්ද දෙන්න තියෙන උත්තරේ? ಭಾರತೀಯ සමාජයේ ප්‍රාථමික ලක්ෂණ වලින් යුක්ත වුණා. එතකොට ඒ ස්ක්‍රීන් එක පුතේ ක්ලියර් මදි මේ සිග්නල් ඉෂුව එක අපේන. මම මේ ස්ක්‍රීන් එකට දීලා බලන මගේ කියන උත්තර පේනවා. චුට්ටක් පුතේ මේ සිග්නල් වල ඔයාලගේ අපි කාගේ ගැටලුවක් නිසා වෙන්නේ නැද්ද? අපේ අක්කා ඇවිල්ලා ඉන්නේ. සිරෝම ඉන්නවද? ඔව් හැමදෙරණිය ඉන්නවා. ආ අපේ ළමයි බලයි ඉන්නවා කතා කරන. අපේ පරණ ගෝලේ ගෝලේ කියන්නේ මම හිතන්නේ මගේ අක්කා කෙනෙක් වෙනවා ටිකක් වැඩි වයසින්. එනකට මගේ පාරමේ උසස් පෙළ අපේ පන්තියේ මේ වගේම සම්බන්ධ වෙලා ලියාපු කෙනෙක් කැම්පස් යන කිසිම වුණාවක් නැතු ඒ වුණාට එයාගේ ප්‍රතිපල කැම්පස් යන හොඳටම දිනන. ඉතින් මේ ගොඩාක් කරදර මැද්ද විභාග ලියපු කෙනෙක් චූටි බබෙකුත් එක්ක ඔය වැඩ ගොඩක් නේ රෙදි මහන ගමන් අරේ මේක නෝ ඉගෙන ගන්න හම්බෙන් ඉගෙනගෙන හොදි ෆුල් ටයිම් වර්ක් නෙමෙයි ෆුල් ටයිම් ඉගෙන ගත්තේ නැහැ පාර්ට් ටයිම් වල විදියට ඉගෙනගෙන මොකද උනේ කියලා කතා කරේ වැඩි වෙලාවක් ගන්න ඕනේ විනාඩි දෙක තුනක් පුළුවන් නම් කතා කරන්න එහෙම හැමතරනේ අවසරයි අපි හැමදරුවන්ගෙන් ආදරණීය නංගී මාලියේ මම ලැබපු ජයග්‍රහණය ගැන කියන්නම් මම හිතනවා එකෙන් ඔයාලට ගන්න මොනවා හරි තියෙයි කියලා මේ මොකද මම මේ ජයග්‍රහණය ලැබුවේ අපේ හාමුදුරුවන්ගෙන් කියලා මට 100%ක් අතිශෝක්තියෙන් තොරව කියන්න පුළුවන් මම මේ පටන් ගත්ත තැන අද ඔයාලා ඉන්නේ ජයග්‍රහණය පේනමානේ ඒ නිසා හාමුදුරුවන්ට ආදරෙන් ගෞරවයෙන් විශ්වාසයෙන් මේ ගමන පටන් ගන්න මං ගැන කිව්වොත් කොවිඩ් නිසා රට ලොක්ඩවුන් කරපු වෙලාව කාලේ මේ FB post එකක් දැක්කලා මේ A-level online කරන්න පුළුවන් කියලා තමයි මම මේ online මේ A-level කරන්න හිතේ විභාගයට සම්බන්ධ වෙන්න හිතුවේ මම O-level කරලා ඒ වෙද්දී අවුරුදු 13ක් ගෙවලා ගොඩක් දුක් විඳපු කාලයක් ඉතින් මේ උගත්කම යගේ ගොඩක් දැනিলা තිබ්බා ඉතින් මං බබලා ඉන්නවා කියලා අපි හැමදෙරුත් කිව්වා. ඉතින් මේ බබලා තින්නකොට තමයි මේ මම හැමදෙරන්ගේ YouTube channel එක දැකලා හැමදෙරන්ට call එකක් අරන් මගේ අදහස කියද්දි හැමදෙරු එක හොඳයි කිව්වා. මගේ පෞද්ගලික විස්තර ටිකක් කිව්වහම මට පන්ති වලට free card එකකුත් හදලා දුන්නා. මං කිව්වා මීඩියා මේ හැමදෙරු මට කිව්වා මීඩියා BC සිංහල වගේ හොඳයි කියලා. ඉතින් මම ඒ විදිහට ඒ විෂයන් තෝරගත්තා. මට A1යි B2යි අරගෙන මාතලෙන් මේ ඩිස්ත්‍රික් රෑන්ක් එක 227 වෙලා තියෙනවා. ඒ තියෙන්නේ මට BC වලට. මට ගොඩක් සතුටුයි. ඒ හැම දෙයකම ඒ හැම දෙයක්ම මට ලැබුණේ අපේ හාමුදුරුවෝ හින්දා. සමාජයෙන් අපිට විවිධ කතා කියනවා. මොන විකාරද කරන්නේ කිසිම වැඩකට නෑ කරන්න ඕනි දේවල් නෙමෙයි කරන්නේ ඔය වගේ කතා මට ගොඩක් අය කිව්වා දැන් එයාලා මගෙන් අහනවා කොහොමද එහෙම කරේ කියලා එයාලටත් පුදුමයි ඉතින් මටත් හරිම සතුටුයි අපේ හාමුදුරුවෝ ගැන කියන්න ඕනේ
guru rekke wagakima siyata siyak kiyanat bae itat wada karana usaha karana ape haamuduru mokada vena guru waru wage maase maasata proof hadala mudal gewan pramaduna gaman oyala wain karanne ne oya hondata hoyala hondata weda karana kenek nan hoyalat balai weda nokarana kenek nan oya dunna salli gewala hari ayin karala dai panti karaddi Tiut dulu dan loko gak anak kian ama biaya dan beri hati ini sape yutuk mat tapi ini sekali dekaramu muka de mata free card deka dulu nata hamdro bala perutu lawu nata mata puluan bela waka mama ke bala tienu apa hamdro kawedawat mudal pasu pasi ane nanti hinda tamai mantep pakaran nih itu ne itu nanggi malih panti edi api karan loko merah dekian mama kian ne kemati oyalah kawedawat deka karan ne pa Apa hamudro akemet mande tamai ye, eva gemet tamai, eva radhita hamudro ketiga sarane pa, itu nih hatu alat weda keran beriwi, tamai hamudro ganu pude, evila prasna dei, eva kerala me evila wate dan, eva gema ganu pugamang evila prasna dei la, kamera on kerala, utar liyan nikia. Evela wate kamera on keran netuwa. Aliwat, hamamu pilih turut deh menetang, hamudro anta keintian wa. Iri wasi bani nama, pantit nama tay. Itinge hima kerana apa itu tiena adre itu. Hinda, me apa me BC pantiya, me online pantiya, honda me online pantiya kila kian nampulwa. Me hamudro evela me pilih turu balala, lakunu evela me kian nampudu me hakia wa kape hamudro anta tiena wa. Hakia me iting apa hakia wa evela me menengan. Adu padu ada kan? Ekaloku awastawa. Apa ya hanu orang prasne kete? Ega mama memilawa kiri itu nat. Apa itu? Hamudro pilih turu dina. Entarang unu hanse. Kepavi men samai apa itu? Uga nani. Itinge hinda. Apa hamudro ant mama sada nai keti. Matakaru puda upkaru itu. Yanu ata. Apa hamdra angge guru tuh ya hasil bala perutu situ petu hari ini pewayi kila hadwati mau prarthana karna, nanggi malih, oyalah tat hadwati mau prarthana karna, beda karena te, oyalah ge eka enu bala perutu, oyalah ge jaya krahani kara beda karena te, shakti dayre la binne kila, subrat jakewa silu dina te. Bohong istu di, puta kami, aturan kodas satu beyo hari ini karena kena. Jiwite wanita ni, alukin perangan, honda mah awas tahu, loko gamanak kaya na puluang, awasnya nama sih dia kaya na puluang, macam ni kita ni tu, katil tu kerana na bahagian upah dia, orang mah dekat awasnya kena perdipal, hambil ajarai, mungkin mereka ni kah full time, ada ni kah part time, kerana ni kah kuda dah agasi, wala part time kerana kalaknya boleh makanan nanti bah, full time ada kerana perangan, masa tu naik, kaleng tu agak tamai. Hiti kemang yang hanagi ni, apa aru deh ni lah valen. Ewal ada kerana tuhaja. Mungkin kita mereka pihak moga mungkin tu no. Bila bahasa ni terlalu merata mai, api sah terkuah sah terkait kita api mana kami. Ini sah wede keran. Hari ecerai. Api wede dia. Ete kerali beri. Maka dahgalah kamu deka. Eka. Bharat ini juga tu nak kita bedalah dulu no. Eka sese kantha agen kata agalah. Right, Bharati juga tuh nak kita betul tuh na, Eka se kanta agen kata agala, kita pasal nak kata agala, E betul pun yoga, atul ni hengi cekak, etamai, bahu dewa bade, kaya ni bahu dewa ru kelaman kibwa, dewa ru bedua api koran, tuh nak kita, E, akasta hasin, bumasta, bulwein, antariksha, ahasat polak, atarin, udah akan dekat ayam ada ke dia nona mukadde sidi kira. Prakwaya dikau ke ibarai, right? Minadi tihak tispaha kaya tulta. Palavi ni par ni pravesya ra, prakwaya dikau ke ibarai galat ni. Apa itu yang dia ni? Ekin dewani uge kena katakan ni, tamai brahmane. Neka marle si matagi tinwa, hebei. Neka se pahalat tinwa paran kerakan awam, sloka tunak ko hatara. Sloka kelan gata kira matagi dia agan, pala dana tini sa. Orang khabi kira matagi dia agan ni prasnya agne. Ibuk tunak ko hatala padaan kerana, kehendak itu padaan kerana, atau siddha mana ke padaan kerana, hebat. Apa budhi mahimya teka, chulla pan terkaham orang tua ke mata ke hidin ni mana ya ta,
Walaupun pulang ikut terum tuna padang karena hebat terum tuna padang netang karena kalau panti enak tiba usah sulit lagi karena tiba beda ne. Baik, abis katakan Brahmana juga kan? Brahmana juga ya kira kira apa sih? Abis katakan karena itu, Bharatiya samaj itu lah dibaca juga tuna gan. Pada itu Bharatiya samaj itu bunuh juga tuna gan lah tamanya abis katakan karena balapur itu. Itu pada Brahmana juga itu lah abis katakan karena මේ ಭಾರತೀಯ සමාජය තුල බමුණන්ගේ ක්‍රියාකාරීත්වය මොනවාගේ කියලා. ඔන්න මම දැන් කිව්වා. ප්‍රාථමික අවධිය තුල ಭಾರತයේ ආගමක් තිබුණේ නැහැ. පැහැදිලිද? ඒ අවධිය තුල ಭಾರತයේ ආගමක් තිබුණේ නැහැ. හැබැයි ඒ නොතිබුණු ආගම ඇති කළා බමුණු ඇවිල්ලා. ඉන්දියාවේ නිදහසේ හිටිය මිනිස්සු අතරට Awa buta aryo gila kota asean. Pernyata India we nidahase ditiya minisu asete awa aryo gila kota asean. Aryo gila kuleng usas kena ya. Aryo nidahase iti minisu asete aryo avila. E minisu baya karla, pida avata pat karla, pannala India we aryo minisu janava sabihikar gane hitiya. Ganga nadiya wage. ඒ ගංගා ඇසුරු කරගෙන ජීවත් වෙච්ච මිනිස්සු ඒවෙන් එළවල ඒවෙන් බලෙන් ආර්ය උපදින්චින් පැමිණියි. පැහැදිලිද? බලෙන් ආර්ය උපදින්චින් පැමිණියි. මිනිස්සු ඒ ගංගා ආශ්‍රිතව ජීවත් වුණේ. ගංගා ආශ්‍රිතව පැරණි මිනිස්සු ගෙවල් දරවල් හදා ගන්න හේතුව තමයි එකක් සරුසාර පස. පස බොහොම සරුසාරයි. දෙවෙනි එක තමයි පුතේ උමනා එපාකම් ඉතාලම ඉක්මනින් සම්පූර්ණ කරගන්න පුළුවන්. ගංගාවක් කන්නේ ජීවත් වෙන්නේ ජල උමනා වෙනමන වුමනා ශාරීරික කෘත්‍ය තුළ හැමදේම පහසුවෙන් කර ගන්න පුළුවන්. ඒ හේතු රාසිය නිසාම මොකද්ද කලේ ඒ අය ගංගා පද්ධතිය ඇසුරු කරගෙන ජීවත් වෙන්න පටන් ගත්තා. පැහැදිලිද? ගංගා පද්ධතිය ඇසුරු කරගෙන කාලය ගත කළ හැබැයි ආර්යයන් ඇවිල්ලා ඒ තිබිච්ච නිදහස සම්පූර්ණම විනාශ කළා දාලා බමුණෝ මේ ප්‍රදේශේ බලහත්කාරයෙන් පදිංචුණා මේ ප්‍රදේශේ බලහත්කාරයෙන් පදිංචුණා පදිංචි වෙලා මිනිස්සුන්ට කිව්වා විශ්වය මවලා තියෙන්නේ මහා බ්‍රහ්ම කියලා ප්‍රබල දෙවියෙක් කියලා පැහැදිලිද විශ්වය මවලා තියෙන්නේ මහා බ්‍රහ්මන් කියලා ප්‍රබල දෙවි කෙනෙක් කියලා මතයක් ඉදිරිපත් කළා එතකොට විශ්වයේ තියෙන සෑම දෙයක්ම සිදුවිය යුත්තේ මහා බ්‍රහ්මගේ කැමැත්ත පරිදි කියලා බමුණේ කියන්නේ ඒ නිසා මිනිසුන්ට සිට වුණා මහා බ්‍රහ්මගේ කැමැත්ත අනුව කටයුතු කරන්න. පැහැදිලිද? මහා බ්‍රහ්මගේ කැමැත්ත අනුව කටයුතු කරන්න මිනිසුන්ට සිට වුණා. පැහැදිලිද? එතකොට මහා බ්‍රහ්ම කියන මේ සංකල්පය සමාජගත කරලා මිනිසුන්ට තිබිච්ච නිදහස නැති කරලා ස්වාධීනත්වය නැති කරලා ඒ ප්‍රදේශවල බලෙන් ජීවත් වෙලා අර හිටිය මිනිසුන්ට මතයක් ඉදිරිපත් කළා ලෝකේ සහ විශ්වය මවලා තියෙන්නේ මහා බ්‍රහ්මන් කියලා ප්‍රබල දෙවි කෙනෙක් කියලා. හැදෙද විශ්වයේ සියල්ල සිදුවේ යුත්තේ දෙවියන්ගේ කැමැත්ත අනුව කියලා මතයක් ඉදිරිපත් කරනවා. ඔන්න ඔය මතයට අපි කියනවා බ්‍රාහ්මණ යෝගී ඉදිරිපත් වෙච්ච මතය කියලා. කීප දෙනෙක් කියන පුතේ මං කියනව ඇහෙනවමදි කියලා හැමද මම මෙසේජ් එකක් දාන කතා කරන්නේ මස්සා මේ ප්‍රේම මදිල පුතේ අනිත් එක එනෝසා පේනෝ මදිද පේනෝද පුතේම එනෝ එනකේ ගැටලුවන්නේ හොඳට එන අපේ පුතේ කරුණා කරලා ඔයාලගේ සිග්නල් තත්ත්වයත් එක තමයි ඔයාලට එහෙන එක සහ පේන එක තීරණය වෙන්නේ දැන් ගොඩාක් කැට එනෝ පේනෝ කියන්නේ ගැටලුවක් නෙමෙයි ලොකුට හිතන්න එපා නිදහසේ චුට්ටක් මේ සිග්නල් එහා මෙහා වෙනවනේ ඒ වෙලාවට ඔයාලා මේ අහගෙන විතරක් ඉන්න ඔයාලගේ අවුලක් ඒ කියන්නේ මම මේ උඩින්ම කනෙක්ෂන් භාවිතා කරලා කරන්නේ ඒනට මේ හුඩපට වෙනවනේ නේද මේ සිග්නල් අඩු වැඩි චුට්ටක් වලගේ සිග්නල් තත්ත්වය පරීක්ෂා කරගන්න ඉතරලු කොට හිතන්න එපා ඔක මොනවා හෝ ගැටලුවක් වෙනවා නම් ඒකට රෙකෝඩ් එක තියෙනවානේ පොඩ්ඩක් හැමලෙටුවම එහම අවුල් දින තැන් වල මේ වෙලාව බලලා ඊයාටන හරි ස්ක්‍රීන් එක බලලා ඇදලා එතකොට උමනා දැන විතර අහන්න පුළුවන් උමනා ඔක්කොම අහන්න ඕනේ නැහැනේ හරි එච්චරයි බලන්න පොයින්ට් එක බ්‍රාහ්මණ යෝගී කාන්තාවත් එක්ක උගන්නන එක පේන්නේ නැතුනට කමක් නැහැ මම කියනවා බ්‍රාහ්මණ ග්‍රන්ථ රචනාව යුගයේ තුල ඇය සතු මානුෂයයි තියෙන බොහෝමයක් වැළලී යන දැනකට තුනේ අපි කතා කරන්නේ බ්‍රාහ්මණ යුගයේ කාන්තාව ගැනනේ
කාන්තාව ගැන බමුණු කතා කරද්දී උන් ගැන කවුද බමුණෝ දන්ත රචනා කරද්දී කාන්තාව ගාව දෙවිට මානුෂීය අයිතීන් වැරිලා යන විදිහට ලිව්වයව පැහැදිලිද කාන්තාවට තියෙන සමාජ නිදහස අයිතිවාසිකම් සියල්ල නැත්තටම නැතිලා යන විදිහට තමයි උන්ගේ දාන්ත රචනා කළේ බලන්න දෙවෙනි පොයින්ට් එක ස්ත්‍රිය චපල අනුවන අපිරිසුදු දුර්වල විශ්වාස කළ නොහැකි තැනැත්තියක් ලෙස පෙන්වා දීමට මම උනොසයි. ගැලමයි දැන් ලස්සන ඉන්නවා. ඇඳලා පැළඳලා ක්‍රීම් පවුඩර් ගාලා බලන්න තිබුණ බැරිලා බමුණ හිටියනම් මොකද වෙන්නේ කියලා. බමුණ වෙලෙක වපුතා කාන්තාව කියන්නේ චපලයි කියලා. කොල්ල මොකද කියන්නේ? චපලයි කියලා ගුවා. අනුවනයි කියලා ගුවා. ඉස්සර පුරේ මතයක් තුන දුවඹුල පඤ්ඤා. දුවඹුල පඤ්ඤා කියන්නේ ගෑනු අයට තියෙන හැඳිමිටේ නෝනයි කියලා තමයි කියන්නේ. හරිද? ඊට පස්සේ අපි දිස්තිගු කොල්ලන් රාමඩ අපි සුදුනේ දුරවල විශ්වාස කරන එක يعني ඒකට තමයි මමත් එකතුයි විශ්වාස කරන එක තැනක් එක්ක ලෙස වෙනවා මම නුගා කාන්තාව විශ්වාස කරන්නවත් බෑ කියලා මොකද ඉතින් පිළිමි ළමයි ඇත්තනේ ඇයිද පුරුෂයාට හිමි වරප්‍රසාද ලබා දීමට ඔව් මම ලිව්වා පිළිමියට තියෙන වරප්‍රසාද කාන්තාවට ලබා දෙන මම කියන දුනේ ඇයි සිටි යුත්තේ වෙන කෙනෙකු බහරේ බමුණු ගුවා කාන්තාව ඉන්න කාගාවද වෙන කෙනෙක්ගේ බාරයේ සිටිය යුතුයි කියලා කිව්වා. පැහැදිලිද? ඔන්න පුතේ කාන්තාවට දෙපිච්ච නිදහස. දැන් ඔයාලට පළවෙනි තැනට යන්න පුළුවන්. බලන්න මෙතන මේ අපි මුත්යන් වල දිගුවනේ කාන්තාවට උපනිම නිදහසක් තිබුණයි කියලා. හැබැයි මේ බලන්න. මෙතනදී පුතේ මේ විශේෂ ආගමකුනේ මෞදෙමගල පිළිදී ජගන් මාතාවන්ගේ ගිහණියේ ශස්ත්‍රීකත්වයේ සංකේතයක් ලෙස සැලකීම. ස්ත්‍රී සමේ වෙනමකුත් තෝනේ මැටියෙන් ලෝහලින් හදලා වැඳලා හැබැයි මේ සියල්ල නැති කරනවා මෙතෙන්දී ඇයට පුරුෂයාට විවරප්‍රසාර ලබා දීමට ඕම මැලි වුණා ඇය සිටිය යුත්තේ වෙන කෙනෙකු බහරයේ කියලා බමුණු මතයක් ඉදිරිපත් කළා මෙතන පුදු චූටි අපුරක් වෙනස් වෙලා තියෙනවා මේ දී අපුරේ ඉන්නේ නැහැ බාලේ පිතුරු වසේ තිස්තේ පානි ග්‍රහස්සේ යවුවනේ මං කෝ ඔන්නෝක පාඩම් කරගන්න ඕන තර ස්ක්‍රීන් ෂොට් එකක් දාගන්න දී අපුර කපන්න ඕන ඒක හරියට මම දෙන්නා බාලේ පිතුරු වසේ තිස්තේ පානි ග්‍රහස්සේ යවුවනේ පුත්තානං භරතරි ප්‍රේතේ න බඩේති ස්ත්‍රී ස්වතන්ත්‍රතා ජීවිතයේ BC ගණන ගැතිය අංක එක කියලා මැසේජ් එකක් දාන්න බලන්න BC ජීවිතයේ පළවෙනි වතාවට ඉගෙන ගන්නයි A level BC ඉගෙනගෙන මම නැහැ මාස 3න් ගොඩ යන තමයි යා අම්මෝරා වන්දි මදුසංග එන සෙට් එකක් තියෙනවා හරි එහෙනම් ඔබලා ඉතින් කියවලා පුතේ ඉතින් කියවන්න ඕනේ දන්නේ නැත් කියවන්න ඕනේ බාලේ පිතුරු වසේ තිස්තේ පානි ගාහස්ය යෞවනේ උත්තානං බරතරි ප්‍රේතේ න බජේති ස්ත්‍රී ස්වතන්ත්‍රතාම් පොඩක් ඔබලා කඩ රෝඩු වෙනකන් බාලේ පිතුරු වසේ තිස්තේ පානි ගාහස්ස යවුවනේ පුත්තානම් බරතරි ප්‍රේතේ න බජේ ස්ත්‍රී ස්වතන්ත්‍රතා හරිම ලේසි තේරුමක් දෙනවා උදා කල පියා යටදී ඉන්නව කවුද ඉන්නෝනේ කාන්තාව කුචි කාලේ පුතේ ගෑන් ළමයි හැදෙන්නව තාත්තාත් එක ගිලකුවා විවාහ වූ කල ස්වාමිය යටදී විවාහ වුණාට පස්සේ පුතේ ඉන්නෝනේ කාගාවකෝද ස්වාමියා ගාවින් නොවනේ ඒත් පිරිමි කෙනෙක්නේ තාත්තා පිරිමි කෙනෙක් ස්වාමියා පිරිමි කෙනෙක් ස්වාමියා නැති කල තම පුත්‍රයා යටතේ සිටියේ දුව යටතේ නෙමෙයි පුත්‍රයා යටතේ ඉන්නවනේ පුත්‍රයා කියන්නේ පිරිමි කෙනෙක් කාන්තාවට කෙටි නැකවත් තනිව ජීවත් විය නොහැකි කාන්තාව කියන කෙනාට කවදාවත් තනියෙන් ජීවත් වෙන්න බෑ කියලා කිව්වා පැහැදිලිද තේරුම ලේසියි බද්ද කුඩා කල පියා යටතේ වැඩිවියට පත් වූ පසු ස්වාමියා යටතේ ස්වාමියා මලහොත් වැඩිමහල් හෝ පිරිමි පුතා යටතේ වැඩිමහල් පුතා යටතේ සෝ පිරිමි පුතා යටතේ පුතෙක් යටතේ පුතා කොහොමද පිරිමි ලෙසලා ගන්නනේ දුවෙක් යටතේ ඉන්න බෑ ඒ කියන්නේ මොකද්ද කාන්තාව උපදේ සිට මරණය දක්වාම සිටිය යුත්තේ පිරිමි කෙනෙක් යටතේ කියලා තමයි කිව්වේ අම්ම ගැන කතා කරන්නවත් නැහැ අපේ සෙත්මි අබේරත්නත් දාලා තිනවා chat box එකට ඒ වගේම ශ්ලෝකයක් පියාණන් මේ පුතේගේ පිතා වෙන්න ඕන නේද? ඔයා පාඩම් කරලා තියෙන වැඩ දා ගන්න. පිතා රක්ෂති කෞමාරේ මාතා රක්ෂාන්ති යවු නේද?
පුතේක හදා ගන්න ඕනේ. පිතා රක්ෂිත කුමාරේ බාතා රක්ෂාන්ති යවෝනි රක්ෂාන්ති ඉස්ත විරේ පුත්‍රා. ඒක ටිකක් අමාරුයි. ඒක මම ඒක දෙන්නේ නැද්දි. හරිද? එකක් දාන්න පුළුවන් ගැටලුවක් නෑ. පිතා රක්ෂිත කියලා කියන්නේ මේ තාත්තා පොඩි කාලේ ආරක්ෂා කරනවා. ඊට පස්සේ බාතා කියලා කියන්නේ සහෝදරයා ආරක්ෂා කරනවා. ඒ වගේ අදහසක්. ඊට වඩා හරි ලේසි මේක පාඩම් කරගතන. දෙකම දාන්න ඕනේ නේ හරි. මේක පාඩම් අය chat box එකට අංක දෙක කියලා message එකක් දාන්න. මේක පාඩම් අය. මම කියආපු ගැ. බාලේ පිටුරු වාසේ ටෙස්ට් ඉන්න අනේ set එකක් තියෙනවා බහැලා. වැරදි. පාඩම් නැති අය එක කියලා දාන්න. පාඩම් නැති අය එක එක. පාඩම් නැති අය එක. පාඩම් නැති අය තියෙනවා. හතරෙන් පතර ඉන්නවා නේ. ආ. බය වෙන්න එපා. පාඩම් කරේ. දැන් තේරුම දැන්ට පාඩන්නේ පුතේ ඇස් දෙක නිකන් පියාගෙන කියවල බලන්න. කුඩා කල පියා යටතේ විවාහ වූ කල ස්වාමියා යටතේ ස්වාමියා ඇති වුණ පුත්‍රයා යටතේ ජීවත් වෙනවනේ කාන්තාවට තනි ජීවත් වෙන තහන. රයිට්. ඊළඟ පොයින්ට් එක බලන්න. කවර පන්තියක ස්ත්‍රියක් මරණයට පත් කළද යමෙකු විසින් ගෙවි යුත්තේ සුද්‍රේකුගේ මරණයට සමාන වන්දි. පුතේ අපි ඉස්සරහට කතා කරනවා. භාරතීය සමාජයේ හිටියේ පහත්ම වංශිකරමයි සුද්‍ර කියලා කියන්නේ. හරිද? සුද්‍රේක් මරණයට පත් කළොත් එහෙම ගෙවන්න ඕනේ චූටි වන්දි මුදලක්. දැන් අදගත් ඔයාලා දන්නවා ඉතින් අපේ රටේ ඔය හරකෙක් බල්ලෙක් එහෙම මැරුවොත් මං හිතන්නේ වන්දි මුදල අහුනොත් එහෙම රුපියල් 100යිද කොහෙද? දඩේ 100යි. මං දන්න තරම මෙතන වෙනස් වුණා දන්නේ. සුද්දාගේ කාලේ ගහපු දරයක් තියෙන්නේ. රුපියල් 100යි ගවන්න ඕන. හරකෙක් මැරුවත් හරක මරන තහනම් එහෙම ප්‍රසිද්ධියි. මස්කරේ මැරුවට රුපියල් 100ක් වගේ තමයි ගවන්න දෙන්නේ. ඒ වගේ කවර පන්ති ස්ත්‍රිය මරණය පද ස්ත්‍රියට පන්ති නෑ. ස්ත්‍රිය ඔක්කොම එකයි. ඒ වගේ කවර පන්ති ස්ත්‍රියක් මරණයට පත් කළ යමක විසින් ගෙවිය යුත්තේ සුද්‍රේකුගේ මරණයට සමාන වන්දියකි. උංචි වන්දි මුදලක් ගෙවන්න තිබුණේ. ඇයි ඉතා බාල අවදීම වෙන කෙනෙකුට සරණ කර දීම කළ යුතු බව මනුස්මෘතියේ බව මතකද? මනුස්මෘතිය කියලා කියන්නේ වේද ග්‍රන්ථය. මනුස්මෘතිය කියලා කියන්නේ වේද ග්‍රන්ථය. මනුස්මෘතිය කියලා කියන්නේ වේද ග්‍රන්ථය. ඒ වේද ග්‍රන්ථයේ පවා තියෙනවා කාන්තාව ඉතාම කුඩා අවදීම කාට විවාහ කළා දෙනෝ කියලා. ඒක වැදගත්ම දේ මේ බලන්න. පිරිමියාගේ වයසෙන් තුනෙන් එකක වයසකින් යුක්ත කාන්තාවක් විවාහ කර ගැනීමට අනුමත වේ. බමුණට නීතියක් දාලා පිරිමියාගේ වයසෙන් තුනෙන් එකක් වෙන කාන්තාවක් විවාහ කර ගන්න පුළුවන් කියලා. සරලවගොත් කියන කොහොමද? බමුණගේ වයස අවුරුදු 30යි නะ. ඒ බමුණාට පුළුවන් අවුරුදු 10ක ස්ත්‍රියක් විවාහ කරගන්න. ස්ත්‍රියක් කියන්නේ වැණි පුතේ කුංචි දුවෙක් නේ. මම ඉතින් ශිෂ්‍යත් ලියලත් නැහැ. ඒ වගේ කෙනෙක් උනත් විවාහ කරගන්න පුළුවන්. එක නීතිය. ඔහල දැකලා ඇති සමහර රටවල අර මේ චූටි යන්නේ මේ එනම ඇබිත්තන් ළමයි අර මනමාලේට අන්දලා අර එනවා. දැකලාද? දැකලා ඇතිනේ. ඉතින් ඒ වගේ කෙනෙක් උනත් විවාහ කරගන්න පුළුවන් කියලා බමුණු කිව්වා. අවසාන තැන බලන්නකො කාන්තාවගේ පළමු මල් වගේ මෑගේ විවාහයට සුදුසුකම් ප්‍රකාශ කරනක් වනේ. ගැහැණුතර වැඩිහිටි වැඩිවියට පත් වෙනවානේ. එතකොට එහෙම මල් වරුණාට පස්සේ ඒකෙන් සංකේතවත් කරන්නේ විවාහයට සුදුසු බව ප්‍රකාශ කරන එකලු. ඒ කාලයේදී හැකි ඉක්මනින් විවාහය සිදු කළ යුතු බව බමුණෝ කියනවා. ඒ නිසා ඒ කාලෙදි පුතේ පුළුවන් තරම් ඉක්මනට විවාහ කළ දෙන්න ඕනි කියලා බමුණ කිව්වා. ඇයි උතුපාතනා වූ වරක් පාසා මංගල ප්‍රමාද වීම දෙමව්පියන්ට පාපය වෙන්නා වූ කටයුත්ත. වැඩිවියට පත් වූ ගැහැණු දරුවෙකු විවාහ කළ දෙන්නම ඕන. එහෙම විවාහ කළ දෙන්නේ නැතුව ඇය නිවසේ තබා ගැනීම. එහෙම නැත්නම් දරුවෙක් විදියට තව තවත් නිවසේ තබාගෙන කටයුතු කිරීම පවු පිරෙන හේතුවක් කියලා බමුණ කිව්වා. ඔන්න මේ විදිහ තමයි පුතේ කාන්තාවගේ තත්ත්වය බ්‍රාහ්මණ සමාජය තුළ තීරණය කළා තිබුණා. මේකට අදාළව තව අපිට ශ්ලෝක කිහිපයක් තියෙනවා පාඩම් කරගන්න. මම ඒක ඔයාලට මේ විදිහට PDF සටහනක් විදිහට තමයි පෙන්නන්න හදාන්නේ. පොඩ්ඩක් ඔයාලගේ මේ දර්ශන පදයේ චූටි චූටි දැන් තියෙන ඕකනේ අපේ හැදි දැන් නේ. තප්පරයක් එන. හරි මෙතෙන් වෙනකන් කියපු ටික තේරුණා කියන්නේ අංක එක කියලා මැසේජ් එකක් දානවා. මෙතෙන් වෙනකන් තේරුණාද කියන එක. ගැටලුවක් නැහැ නේ හොඳයි හරි සතුටුයි අපි දැන් යන්න හදන්නේ PDF එකක් බලන්න බලන්න පැයක් ගිහලා අපි දන්නේ නැහැ නේ පැය විනාඩි එකක් ගිහින් රයිට් මේක බේනවද කියලා පුතේ මෙසේජ් එකක් දා පුතේ දමිදු අපේ පන්තියට සම්බන්ධලා ඉන්නවද දමිදු
Wacan orang tawa karakter mau tawa, tawa upirane. Ah, mudah ya. Itu bahagia sudah lama nengah mani nih. Oh, sami nasi ya. Ah, ya apa panti ini? Untuk berdekat nih pilih mitar itu tawa ini ba. Boleh, berdekat nongko datang dari kini saat tawa mata nama mata ke. Tami ya, bahagia gitu nih. Apit tegi bahagia yang sudah lama nih, mau parna boleh. Oleh kalau ini nih. Istri nang ikhlas kan dengan tema asal dan kami tu kocir kali nana dekat tu lah masa dia kan hayak kok gimana ni alright masa hayak kok agenda ya hari video tu edit kerja kan panti ulen aku dah take ni saat sama kata agen hari tapi kita kata agar kerja bangun kantor agen dah kalau bicara kalau ke itu kotor meeting ni pilih sebab pilihan tu kita arah orang untuk berani di mana kan एक प्रेजेंटेशन ने करने पेन पहले नहीं देंगे ये कब पहले तो स्क्रीनिंग में ज़ूम आउट करन दो समारा ये दूर पलात तो इन्होंने कनेक्शन लग पड़ा थी मैं डेटा कैपिटल वाले ने को देवा हाच यार ये लोग का सिग्नल हम मादी ने सिग्नल स्टैंड को मादी डायलॉग को के तमा होंद एसएलडी समारा लाड बिसु के ना छोटा कला यदि समालार बेहद में मैं दें बेहद में तो मां बोर्ड ना पौड़ी कला दें बेहद में तो बोली ताने तुम्हें को बेहद लो पेन नहीं आता है तो मैं इसकी में को बेहद लो पेन हो मारी रहा बट पेन नवा सामीन नहान सर एक सूम करामा तमाई सूम करान नवीन ओड़ी का कुदर मामा सूम आप बड़ा बाला दें पेन हो आता आ दें हों दे सामीन नहान सर तबे का करान है तो सूम का कमाते हो सामीन नहान सर दें आ दें ना डिगा बड़ी बुरा तेक पेन हों दे दें हों दे नहीं दें सामीन नहान सर उधर पेन Mam meka pilih ni mana untuk pilih aku tu mana hari kapan ni khatar itu punya betul ni umat sama ini ni kita kata kan orang mana bela walau ni aku tu pergi orang bela bela dengan ini dan bela pilih dah dah kita ni kiki hari ni muka tu bau ni bela kanta orang short tak dilihat zaman ini dah nanti kanta orang ini dah sama tinggal dah mana betul ni bela tu perusia malah istri itu nevati wah biar ni kiki kuda macam ni kan perusia malah istri itu Nah itu juga kami terangkan lagi. Ikan itu dia, vendor itu asupan ini juga. Swamiya malah istri itu vendor itu kena, istri malah swamiya itu vendor itu kena. Ikan ini, istri bukan sebaya agaknya vendor itu. Vendor itu kena macam ni. Yang mungkin ada, bila mungkin ada, dinner mungkin vendor itu kena. Tapi hebat. Samaaja itu bawa kita kan kantor itu dia lagi. Vendor itu asupan ini tak kira salah kan? Yang Ikan samaan ya, apabila samaa je putih sahlo pilih ganda dia, kiri dah anu lagi orang dumnat, samaan kiri dina daru ek hitiya, swamiya netuno tiya daru kiri tiya ama kiri dah anak tekan ne awak ide wal tiya no. Ikan normali, ecer hitan dia agni, kesinamu bangun kuah bandung kuah na asupan ini mitta kira, urusya malai bintai hoge cipta kita pernah di bintora keraga tu juga, ecer amarokne aku tane, dekpinas cerita tadi buka sandahan me, oye me. Purusha mana depan puno tehen bude, sati puja berarti mungkin ni kegiatan, sati puja berarti mungkin ni kerusana nak kau nak kau herdagan, sati puja berarti mianu, swamiya malavita, who dawarna darasaya depan, tamang jiwiti nanti keragam, sati puja berarti mianu, swamiya, mana depan si puccha mana, ini puccha nanti darasaya depan, tamang jiwiti nanti keragam, jangan malu apa ni apa ni. Ini pasti buat hemat itu jiwat itu orang. Swami agni meren itu jiwat itu orang. Biman ida agan orang. Lunu neti ahar anubawa keran orang. Abaran pelan di ini durwe orang.
පාට රෙදියනින තහන සුවඳ විලවුන් ගල්වන්න තහන මරණය දක්වාම මේ සිරිත් අනුගමනය කර කර ඉදුල් ආහාර අනුභව කර කර ජීවත් වෙනවා. ඇයට අධ්‍යාපන ලැබීම තහනම් විය වේද වාක්‍ය කීම තහනම් ධාරණය කිරීම තහනම් එසේ කළොත් ඒ සඳහා දෙන ලැබූ දඬුවම් සූත්‍රයේ එසේ කළොත් දෙන දඬුවම් සමානයි. කොවිලා සූත්‍රයේ කදලා ගන්නවා. කාන්තාව වැරදි වැඩක් කළොත් එයාට දෙන දඬුවම් අර පහත්ම කුලයේ කෙනෙක් කරපු වරදකට දෙන ලද දඬුවමකට සමානයි. මුල් යුගයේ කාන්තාවට යාගොහම පවත්න ස්ථාන වල යාමට හැකියාව තිබුණා. පස්චා සමයේ ඒට පවත් අහංචි වේ. මුල් කාලේ පුතේ යාගොහම යාගොහම කියන්නේ පුතේ දෙවියන් වෙනුවෙන් කරන බුදු සත්කාර, බුදු පූජා. ඒවා කරන තැන්වල මුල් කාලේ යන අවස්ථාව තිබුණා. හැබැයි පසු කාලේ නෝ කාන්තාවට ඒ වගේ දඬුවම් යන්න තහනම් කළා. බ්‍රාහ්මණ සමාජයේ ගැහැණු දරුවෝ මුල සිටම ප්‍රතික්ෂේප කළේ. බමුණු සමාජය තුල පුතේ ගැහැණු දරුවෝ මුල් කාලේම ප්‍රතික්ෂේප කළා. මලගේ දෙමාපියන්ගේ ආත්මයට ශාන්තියක් කළ හැකි පිරිමි දරුවන්ට පමණක් යන විශ්වාසය මත හැකි තාක් පිරිමි දරුවන් ප්‍රාර්ථනා කළේ. මුල් කාලේ මිනිස්සු හිතාගෙන හිටියා බමුණු ඉගැන්නුවා මියගිය දෙමාපියන්ගේ ආත්මයට මේ ශක්තියක් වෙන්න පුළුවන් වෙන්නේ ශාන්තියක් කරන්න පුළුවන් වෙන්නේ පිරිමි දරුවන්ට විතරයි කියලා ගෑනු දරුවන්ට එහෙම කරන්න බෑ කියලා කිව්වා. ගැහැණිය පවුලකට අවාසනාවන්තියකි. ඒ ස්වාමියා සාන්තක කෙලි භාණ්ඩයක් ලෙස සැලකූ බමුණෝ නිරතුරුව තම ස්වාමියාට සේවය කිරීම පෙර සැදී පැහැදි සිද්ද නැතියක් නිසා දුන්නා. කාන්තාව කියන්නේ මහා වාසනාවන්ත මූසල කෙනෙක්. ඌ ඉන්නේ ස්වාමියාගේ උන අවශ්‍යතා සම්පූර්ණ කරන්න විතරයි. රොබෝ කෙනෙක් වගේ තමයි මෙයාල හිතාගෙන ඉදී. කාන්තාව ස්වාමියාට පෙර අවදි විය යුතුයි. ස්වාමියාගේ දෙපා මෙලි ගිය යුතුයි. ගැන් ළමයි හොඳට අහගන්න. ස්වාමිය අනුභව කළ පසු ආහාර ගත යුතුයි. ස්වාමියාට පසු නිින්දට යා යුතුයි. නිතර සිනාමස මොහොනේ සිටින්න. කොයිලකට අර මොකක්ද කියන්නේ? ගුඩි කාලා වගේ නේ ඉනාවලා ගගෙන ඉනාවි ඉන්නවා. ගෙදර තාත්තේ විඳන මේක අහන්න දෙන්න බෑ. ඊට පස්සේ ගෙදර ওই නීති ටික දාන්න පටන් ගන්නේ කකුල හෙලි ගන්න. බෝ දෙන්නේ ඊට පස්සේ එහෙම කියලා. කොහොම හරි ඔහොම නීති ටිකක් දාලා දෙන්න. ස්වාමි අනුභව කරලා පස්සේ කන්න. මේක සාමාන්‍ය ගෙදර සිරිතක් වෙනවා නනේ. නිතර සිනාමස මොහොනේ කියන්නේ ඔය තමයි කරන්න අමාරු වැඩේ. මඤ්ඤං වගේ ඉතින්. ස්වාමියා කොතන දුෂ්චරිතවත් කෙනෙක් උද හොට ගලු කළේ ඉතින්. පිරිමි පිරිමි වලියක් බේරුවට ගහනු ගහනු වලියක් බේරන්න බෑ කියලා ඉන්නේ. කාමාතුර භවකින් යුක්තයි නිසර්ගයේම වෛශ්‍ය භාවයට ඇතුළත වෙමින් භයංකාර බව. කාන්තාව කාමාතුර වැඩි කියලා කියනවා. එයාලා මේ ඉබේම වෛශ්‍ය භාවයට පත් වෙනවා. වෛශ්‍ය භාවය කියන්නේ විසඟන කියන අර්ථය. එයාලා ඉබේම වැරදි වලට පැටලෙනවා කියලා තමයි බමුණු කිව්වේ. දැන් ඕවා ඔයාලම තර්ක කරනවානේ විශේෂයෙන් ගැල්මයි මේක උගන්වන්නේ. යකෝ අපි කොහොමද එහෙම කියන්නේ? අන්න ඒ වගේ තමයි. බමුණෝ කාන්තාව මේ වගේ ඉගැන්වීම් වලට හසු කරලා බලෙන් මේ මිනිසුන් ඉදිරිපිට නිදහස ඇති කරලා යනවා. දැන් ආයි මුල්ට යනකොට ප්‍රාග් වෛදික යුගයේ නිදහසේම පට්ටම නිදහසේ හිටිය කාන්තාවට යන්නේ මං ඇති කළා බමුණු ටික ඇවිල්ලා. කවුද බමුණු කියන්නේ? ඉන්දියාවේ හිටිය අර සාමාන්‍ය ජනතාවට බලෙන් පදිංචියට ආව ආර්ය. ආර්ය එල මේක කාලා දැම්මා. මොන පුතේ මේකට උදාහරණයක් මේක පාඩම් කරගන්න ඕන තැන ස්ක්‍රීන් ෂොට් එකක් දාගන්න. ඖදුම්බර බවම් පුෂ්පං සේත වර්ණස්ස කාකයෝ මත්ස්‍ය පාදං ජලේ පශ්චාත් ස්ත්‍රී වාක්‍යං විශ්වසේ තයක බාර බලන්න චූ තව දෙයක් මේක පුතේ ගතාරිය සුමනත් හඳුරු ඉන්නවා පදලංගල අසජී හඳුරු ඉන්නවා ඩීපීඑච්ටි ආරචර් ඉන්නවා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව තියෙනවා බීසී සිලබස් තියෙනවා මේවැ පුංචි පුංචි වෙනස්කම් තියෙනවා සමහර තැන්වල කිසිම ගැටලුවක් නැහැ. මේ වගේ ශ්ලෝක පාඩම් කරද්දී මේකේ යංශයයි බිඳුව දාලාද යයන් නැ බිඳුවයි දාලාද පයනුෂයන් දාලාද ගයනුෂයන් දාලාද මූර්තඥයන් දාලාද දන්තතලයන් දාලාද ඒව හොයන්නේ. මේක සිංහල ව්‍යාකරණ පේපරයක් නෙමෙයි. හොඳට මතක තියාගන්න. ඔයාලා පුළුවන් දේ නෑ. සාන අවුදුම්බර ලියාගන්න බැරි වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. පුළුවන් මේ බවන් කියද්දී අනිත් බය යන්න දේ වෙන්න පුළුවන්. ලියලා දාන එක ප්‍රශ්නයක් නෑ. ඒව බලන්නේ සාමාන්‍ය ජීවන ගන්න අපි 30 ගාලා හරියට දාලා ලකුණු අවශ්‍ය කරන ලකුණු ප්‍රමාණය දානවා. අකුරු වලට ලකුණු කපන්නේ නැට.
අවුදුම්බර බවම් පුෂ්පං සේත වර්ණස්ස කාපයෝ මත්සේ පාදං ජලේ පස්සයක් ස්ත්‍රී වාක්‍යයන් විශ්වේ. හරිම ලස්සන තේරුමක් මේ. පැහැදිලිද? අට්ටිකා රස්වල මල් පිපුණා. අවුදුම්බර බවම් පුෂ්පං අට්ටික ගස්වල මල් පිපෙන්නේ නැහැ පුතේ. මල් පිපුණා. සේත වර්ණස්ස කාපයෝ. සුදු කපුටන් ලෝ පහළ වුණා. නැත්නම් කළු පාට කපුට සුදු වුණා. අපුට කියන්නේ කළු පාට එකෙක්නේ. එහෙම නැතු සුදු පාට කපුට කැඩුණා. වෙන්නේ නැහනේ. උණා. හරිද? මත්සේ පාදන් ජලයේ පස්සෙ. මාළු වතුරේ ගියාට පස්සේ අඩි පාරවල් හිටින්නේ නැහනේ වතුරේ. නැත්නම් ඩොල්ෆින් කෙනෙක් එහෙම ගියොත් ආ යන්න වෙන්නේ නැහැ ඔකට බෝට් එකකට. එහෙම වෙන්නේ නැහැ. හැබැයි එහෙම උණා. දැන් මේ මොකක් එකක්වත් දෙන්නේ නැහැ. මොකද? අට්ටික ගස්වල මල් පිපෙන්නේ නැහැ. සුදු කපුට ලෝක පහළ වෙන්නේ නැහැ. මත්සෙන්ගේ පාසරහන් ජලයේ දෙක ගන්න වෙන්නේ නැහැ. හැබැයි ඒව එහෙම උණයි කියලා කිව්වන්නකෝ. එහෙම උණා. ඒක පිළිගන්න. එහෙම එහෙම උණයි කියලා කවුරුර ඒක පිළිගන්න. හැබැයි ස්ත්‍රී බසන පිළිගන්න. කාන්තාව කියන දේවල් විශ්වාස කරන්න එපා කියලා කිව්වා. පැහැදිලිද? කියලා මම මොකද හිතන්නේ? අනේම අඩන් ඉදරව නේද? ඔන්නෝග තමයි බමුණෝ කාන්තාව ගැන කියන්නේ. දැන් මම දෙකක් කියනවා. එකක් තමයි බාලේ පිතුරු වසේ තිස්තේ පාණි ග්‍රහස්ස යවුවනේ පුත්තානම් බරතරි ප්‍රේතේ න බජේති ස්ත්‍රී සොතාන්ත්‍රතා කාන්තාව කුඩා කල පියා යටතේ සිටිය යුතුය වැඩිවියට පත් වූ පසු ස්වාමිය යටතේ සිටිය යුතුය ස්වාමියා මරණයට පත් වූ පුතා යටතේ සිටිය යුතුය ස්ත්‍රියට කිසිනකවත් අනි ජීවත් වෙන නොහැකි ඔන්න පළවෙනි එක ඔන්න දැන් දෙවෙනි එක කියනවා අවුදුම්බර බවම් පුෂ්පං සේත වර්ණස්ස කාපයෝ මත්සේ පාදං ජලේ පස්සයත් ස්ත්‍රී වාක්‍යන්න විශ්වයේ අට්ටික ගස්වල මාපිකුණා කළු කපුටන් සුදු කපුටන් ලෝකේ පහළනවා මත්සේගේ පාසටන් ජලේ දෙක ගත හැකිවා ඒවා විශ්වාස කරා හැබැයි ස්ත්‍රී ගැන කිසිම දෙයක් විශ්වාස කරන්න එපා කියලා ඒක ශ්ලෝකේ පාඩම් අය අක එක තේරුම පාඩම් අය දෙක දෙකම පාඩම් නැත්තම් තුන ශ්ලෝකේ පාඩම් අය එක තේරුම පාඩම් අය දෙක එකක් පාඩන නැත්නම් තුන ඔක්කොම පාඩන හතර. ඒ මතේම මල්ලා යන සර පට ගන්නයි. හතර තියෙනවා. හතර සිටි අයට කාලය දෙනවා සතිය. ලබන අඟහරුවාදා රාත්‍රී වෙද්දී ඔක පාඩම් කරගන්න. උන්ට අපේ අර පන්ති කතා කරපුවක් වගේ තමයි මට. දේවාරූඩෙන් ප්‍රතිඵල කියන පටන් ගන්නවා මුතුනේ. පැහැදිලිද? නිමිට පාඩම් කරගන්න. බැරි වුණොත් මොකද කරන්නේ? බැරිනොත් තේරුම් පාඩම් කරගන්න. මාද යන්නේ නිමිට පාඩම් කරගන්නවා. බැරිනොත් තේරුම් පාඩම් කරගන්න. මක්කද කරන්නේ? මක්කද කරන්නේ? මතකෙන්නේ නැත්නම් මක්කද කරන්නේ? කරන්නේ නැහැ. මොලයක් අයගෙන ලයි කරන්නේ මේ දවස්වල පංචිකාවත් යන්න නැහැ. ගාන වැඩි. පාඩම් හිටින නැත්නම් අපි හිටින විදිහට පාඩම් කරගන්න. එච්චරයි. තව එක උගන්නනවා. මුඛ පත්ම දලාකාරං වාචා චන්දන සීතලං හරි ලස්සනයි පුතේ මේ ගණන් ගන්න තියෙනවා කොල්ල විශේෂයෙන් ඔය පාඩම් කරගෙන WhatsApp එකේ ස්ටේටස් එකක් දාලා තියන්නේ එතකොට මොකද්ද බබා අර දැම්මේ කියලා මේ තියෙන බබා එකේ තේරුම කියලා යනවා මුඛ පත්ම දලාකාරං වාචා චන්දන සීතලං මදු තිෂ්ඨති ජීවහා ග්‍රේ හදයේතු අලහල හදයේතු හුගලකල ගහන්න එපා හදයේතු අලහල මුඛපත්ම දලාකාරං වාචා චන්දන සීතලං මදු තිෂ්ඨති ජීවහා ගෙහත හේතු හලහ පුතේ මේ මත්සේ පාදන් ජලයේ තිෂ්ඨේ කියලා කරා ඒ කමක් නැහැ පස්සේ කියනවා දකින්නවා තිෂ්ඨේ කියනවා තියෙනවා කියලා මාළුන්ගේ පාසටන් ජලයේ දෙක ගත හැකිවා මාළුන්ගේ පාසන් ජලයේ තිබුණා ඒක වගේ ප්‍රශ්නයක් නමක ඒක සමහර තැන් වල චතුමිනි වෙනස් විදිහ සමහර තැන් වල වෙනස් වෙනවා නානත් කය නානත් සංඥා නේ එක එක විදිහට එක එකයි උගන්වනවා ප්‍රශ්නයක් නෑ තේරුම එකයි හිත අපි තිබ්බත් එකයි හරි දකින ලැබුණත් එකයි හරිම නේ මුඛ පත්ම දලාකාරං වාචා චන්දන සීතලං මදු තිෂ්ඨති ජීවාග්‍රේ හදේතු හලහල තේරුම් බලන්න කාන්තාවගේ මුහුණ මුඛපත්ම දලංකාරං කාන්තාවගේ මුහුණ පියකරුවේ දලංකාරං කියන පුතේ අර මේ
පිපිච්ච මේ නිරුම්මල් එහෙම තියෙනේ අර මැදාර මේ පේනු තියෙන නිරුම්මා මත කරගන්නකො කාන්තාවගේ මොන පියකරුයිලු මුඛපත්ම දලාකාරා වාචා චන්දන සීතල වචන සඳුන් වගේ සිසිල්ලු සාගරදි ප්‍රා පෙරියෝ රත්තරන්තර වේමාන කියන අකනෙලි සුපුන්නරි මොකක් හරි ගන්න වචන සඳුන් වගේ සිසිල්ලු ඒ සිසිලස මොන වගේද කියනවාද මතු තිෂ්ඨ ජීවහාග්‍රේ මේ දිවාග මීපැණි ගෑවෙනා වගේලු හැබැයි අවසාන පදේ කියන පුතේ හදේ දුහලා හලා හදවත හලාහල විසසයිද හලාහල විසසයිද කියලා කියන්නේ ශනික මරණයට පත් වෙනවා නයිටත් වඩා සංගීත කොට දෂ්ඨකල සනින් මරණයට පත් වෙන්නේ හලාහල විසසයිදයි කාන්තාවගේ හදවත ගත්තොත් එම හලාහල විසසයිදයි බමුණු ගෑ හත්තදෝර මම දන්නේ මුඛපත්ම දලංකාරං වාචා චන්දන සීතලං මදු තිස්තති ජීවහාග්‍රේ හදේ දුහලාහල පාඩම් අය අංක 1 කියලා මෙසේජ් එකක් දාන්න නැති අය 2 කියලා දාන්න මම පාඩම් නැති කියලා බලාගන්න එහෙම නැති අය දිනව පාඩම් අය තියෙනවානේ තේරුම පාඩම් අය 3 තේරුම පාඩම් අය 3 අත්තෝ කතිබුති කියලා දිනවනනේ තේරුම දෙන අය තමයි ඉන්නේ ගොඩක් අයනේ එයා විශ් හා කමක් නැහැ අවසාන එක දැන් ඔන්න 1 2යි අර මුලින් කියපේ 1යි බාලේ පිටුරු කියන එක 1යි අවුතුම්බර බවන් 2යි මුඛපත් 1යි 3යි තව එකක් කියන්න ඒ ඇදියා 3ක් ඇදී හොඳට මතකයන් 3ක් ඇදී පැහැදිලිද තව එකක් කියන්න දැන් ඔයාලා තව මතක ඇති ඕනේ නැහැ මොකටද එහෙම වැඩිපුර දෙන්න යන්න උනාවක් නැහැ අපි දන්න ටික වැඩේ කරගමු හරි තස්සං චිත්තං වෛකල්‍යං ස්පර්ශං දනනාසනං උන අකුරක් අඩු වෙනද ඒකද දනනාසනං වෙනවා සයනේ මරණං කුර්‍යා ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාක්ෂසී ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාක්ෂසී කියලා කියනවා බලන්න මේ දේකම දර්ශනං චිත්ත වෛකල්‍යං කාන්තාව දැක්කට පස්සේ සිත විකල් වෙනවලු මුන් පිළිමලමකින් තමයි අහන්නුනේ හැම දෙයක් වෙනවද කියලා ගන්න ළමයි දැක්කට පස්සේ වෙන්න පුළුවන් නේ බලාගත්තරේ බලන් ඉනවා අනේ එච්චර ලස්සුන්නේ කොහොමද අරකයි මේකයි ඉදවෙද මන් දන්නේ නැහැ වැඩියෙන් අපිට අත්දැකීම් නැහැ දසනං චිත්ත වෛකල්‍ය ස්පර්ශං දනනාසන කාන්තාව ස්පර්ශ කරන්න ගියොත් අතපත ගන්න ගියොත් යාළු වෙන්න ගියොත් මොකද වෙන්නේ දනනාසන චොකලට් අරන්නේ නැහැ ට්‍රිප් එක ගන්න යනවා තරවා මේවා දෙන්න වෙන මොකුත් ඕනේ දැන් ඩේටා ගාස්තු ගන්න ගිහලා ඩේටා කාඩ් දාන්න පෝල්ස් ගන්න ලව් කරන්න ගියන් ගෙදා අතපත ගන්න ගියන් සයනේ මරණන්තුරය අතපත ගන්න ඉගෙන ගියොත් හොඳයි දරිලා සයනේ කරන්න ගියොත් එහෙම නිදි ගන්න ගියොත් එහෙම මොකද වෙන්නේ සයනේ මරණන්තුරය සයනේ ගත වීමෙන් මරණය පවා ළඟා වෙනවා නිදා ගන්න ගියොත් මැරෙන්නත් ඉඩ තියෙනවා ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාක්ෂසී ස්ත්‍රී කියලා කියන සම්පූර්ණ රාක්ෂයා කියලා කියුවා ඔක ඉතින් මොනවද මනුස්මෘති ග්‍රන්ථේ පුතා කාන්තාව ගැන මේ වගේ අදහස් දක්වලා තියෙනවා මෙවැනි ශ්ලෝක පාඨ බැරි ඇත්තේ දෛවීය ස්වරූපයේ වටහා දීමට ඉතින් පුතේ මෙන්න මේ වගේ කියන්නේ සමාජගත කරලා කාන්තාවට තිබුණු නිදහස සහ මුලින්ම නැති කළා දැම්මා බමුණු ඇවිල්ලා දැම්ම යුග දෙක කතා කරලා මම මුලින් වේගෙන් මතක් කරගෙන යනවා හොඳට අහගන්න පස්සේ එකතු වෙච්ච එක ಭಾರತයේ බෙදන්න පුළුවන් කොටස් තුනකට එක ප්‍රාග් වෛදික යුගය දෙක බ්‍රාහ්මණ යුගය තුන බෞද්ධ යුගය අපි ප්‍රාග් වෛදික යුගය ගැන කතා කළා ප්‍රාග් වෛදික යුගය කාන්තාවට නිදහස් දෙච්ච අවදියක් කිසිදු ආගමක් තිබුණේ නැහැ කාන්තාවට ඕනෑ තරම් නිදහසේ කටයුතු කරන්න තිබුණා ඕන කෙනෙක් එක්ක විවාහ වෙන්න අවස්ථාව තිබුණා නටන්න ගයන නිදහස තිබුණායි කියලා මම කිව්වා ඒක ASCII මම පැන්න තව දැනක ඒ තමයි පුතේ බහුදේවවාදය කියලා කියන්නේ බොහෝ දෙවියන් විශ්වාස කරන එක බොහෝ දේව වර්ග කොටස් තුනකට බෙදුවා ආකාශ්ඨ හසේ ඉන්න අය භූමෂ්ඨ පොළවේ ඉන්න අය අන්තරීක්ෂ අහසත් පොළවත් අතරේ ඉන්න අය ඊට පස්සේ මම ආවා බ්‍රාහ්මණ යුගයට බ්‍රාහ්මණ යුගයේදී කාන්තාවට තිබුණේ පීඩාකාරී සමාජයක් කාන්තාවට කිසිම නිදහසක් තිබුණේ නැහැ කියලා මම කිව්වා කාන්තාව ඉර කළා තිබුණා අපිට ඒවට උදාහරණ ලියන්න ඕන අපි ලියන උදාහරණ කාන්තාව කුඩා කළ පියායක තියෙන ඕන වැඩි විදිහට පතුනාට පස්සේ ස්වාමියාට තියෙන ඕන ස්වාමියා මරණයට පත් වුණොත් එීම
පුතා යට තියෙන ඕනේ ස්ථිර කවදාවත් තනියෙන් ඉන්න බෑ කියලා බමුණේ කියන්නේ. දරු උදාහරණ තමයි ඒ ඒක මදි. අපි තව එකක් දානවා. කළු කපුට සුදු නෑ. අට්ටික ගස්වල මල් පිපුණා කළු කපුට සුදු වුණා. මස්සින්ගේ පාසතහන් ජලයේ දෙකකට ඇගිවා. කාන්තාව විශ්වාස කරන්න එපා කියලා බමුණ කිව්වා. ඊට පස්සේ බමුණ කිව්වා කාන්තාවගේ මුහුණ පියුමක් වගේ පිරිතුරුයි කියලා කිව්වා. වචන සඳුන් වගේ සිසිල් කියලා කිව්වා. ඒ මොන වගේද? හරිනම් දිවේ මීපෙණි ගෑවෙනවා වගේ කිව්වා. හැබැයි හදවත හලහල විශේෂයිතයි කියලා කිව්වා. කාන්තාව දැක්කට පස්සේ හිත විකල් වෙනවා කිව්වා. ස්පර්ශ කරන්න ගියොත් ධනේ විනාශ වෙනවායි කියලා කිව්වා. සයනේ ගත වෙනු මරණයට උනත් පත් වෙන්න පුළුවන් කිව්වා. එම නිසා කාන්තාව රාක්ෂියක් කියලා කිව්වා. මේ වගේ ඉගැන්වීම් උගන්වන ಭಾರತೀಯ සමාජයේ කාන්තාවට දෙපිච්ච නිදහස සම්පූර්ණයෙන්ම නැති කළ දැන්. ඒකේ භයානක තත්ත්වයකට මේ පුතේ බමුණ කිව්වා. වැඩි විදියට පත්වෙච්ච කාන්තාවක් නිවසේ තබා ගැනීම දෙමව්පියන්ට පව් පිරෙන දෙයක්. ඒ නිසා ඕන් වැඩි විදියට පත් වූ සැනින් විවාහ කරලා දෙන්න ඕනේ කියලා කිව්වා. බමුණන්ට නීතිය නිදහස තිබුණා. තමන්ගේ වයසෙන් තුනෙන් එකක් තරම් වෙන කාන්තාවක් උනත් විවාහ කරගන්න. ඒ කියන්නේ උදාහරණයක් විදියට බමුණෙකුගේ වයස අවුරුදු 30යි නා. ඒ බමුණාට හැකියාව තිබුණා අවුරුදු 10ක පුංචි දිනියක් උනත් විවාහ කරගන්න. මේ සමස්ත තොරතුරු ටිකෙන් අපිට කියන්න පුළුවන් බ්‍රාහ්මණ යුගයේ තුල මිනිස්සුන්ට තිබිච්ච නිදහස නැති වුණා කියලා. පැහැදිලිද? ඔන්න යුග දෙකක් ගැන කතා කළා. දැන් මේකේ බමුණුනේ පුතේ දැන් මේකේ බහුදේවවාදය ගැන කතා කරන්නේ නෑනේ. මේ යුගයේ අපි කියන්නේ ඒක දේවවාදය කියලා. මතකද? කලින් කිව්වේ බහුදේවවාදය කියලා. ඒ ආකාශ්ත භූමස්ත අන්තරීක්ෂ දේවරු සිටිය නිසා. හැබැයි මේකේ බහු කෑල්ලක් නෑ. මේකේ මහා බ්‍රහ්මන් විතරයි. ඔහු විශ්වයේ මවපු කෙනා. ඔහු විශ්වය කළපු කෙනා. ඔහුගේ කැමැත්තට අනුව තමයි ලෝකෙ හැමදේම වෙන්නේ. ඒ නිසා අපි ඒකට කියනවා ඒක දේවවාදයක එක දෙවියෙක් පමණක් විශ්වාස කරගත්ත මතයට ඒක දේවවාදය කියලා කියන්නේ. එහෙනම් මම බහුදේවවාදය කියන්නේ මොකද්ද කියලා කිව්වා. ඒක දේවවාදය කියන්නේ මොකද්ද කියලා කිව්වා. ප්‍රාග් වෛදික ඒකාන්තාව ගැනත් කිව්වා. බ්‍රාහ්මණ යුගයේ ඒකාන්තාව ගැනත් කිව්වා. පටන් ගත්ත අද දවස පැය එකහමාරක් විතර තමයි ගියේ. කොච්චර දේවල් අපි කතා කළාද? කිසිම දෙයක් දන්නේ නැතිය දැන් මොනව හරි දෙයක් දන්නවා. ඒකනේ වටිනේ. කිසිම දෙයක් දන්නේ නැතිය මොනවාම හරි දෙයක් දැන් දන්නවා. ඇත්තටම මේ කතා කරපුට තේරුණාද කියලා විතරක් මෙසේජ් එක අවංකවම් පුතේ අවංකවම මේ කතා කරපුට තේරුණාද බලන්න මේ කතා කරපුට තේරුණා අපේ අලුත් ළමයින්ගේ මම විශේෂයෙන් මහානේ මගේ පාතිල අද පළවෙනි දවසට මම ආවා කියන්නේ අවුලක් නැහැ එහෙම අපි හදන්නේ තට්ටු දෙකක තුනක බිල්ඩින් එකක් උසස් පෙළ වෙනකම් ඒකේ බේස්මන්ට් එක දැන් හොඳටම හොඳයි. කොන්ක්‍රීට් එක හොඳට වැහලා තියෙනවා. ගල් පතුරුත් එක්කනේ. සිමෙන්ටි හොඳට වැහලා තියෙනවා. වැලි ටික හොඳට වැහලා තියෙනවා. ඒ කියන්නේ අපිට බේස්මන්ට් එක හොඳයි නම් අත්තිවාරම හොඳයි නම් අපිට ස්ලැබ් දෙක තුනක් දාගන්න පුළුවන් මේ. අද ඔයාලා ගස් වෙන්න ඕන. මේ කොමර්ෂල් ලැන්ඩ් එකක් හරි. ඉගෙන ගන්න දැන් කොමර්ෂල් ලැන්ඩ් එකක් යන්නේ. ඔයාලා වෙනස් වෙන්න පුතා මේක කරන්න බෑ ඔය එකම අච්චාරුව මේ මේ උපන්ති කාලසීම අනිවාර්යයෙන් වැඩ කරන මේක සාමාන්‍ය දෙක විතරයි අද නෙමෙයි පහුවිදි දෙක විතරයි වෙන්නේ පුතේ මේකයි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න තැන ක්ලීන් කරගන්න ඒකට දේවාලය කියලා නම දැමන අහන ඉගෙන ගන්න තැන ක්ලීන් කරගන්න කැම්පස් එකේ නම් දේවාලය කියන්නේ වැසිගිරියට. දේවාලයක් නේකනේ. ඉන්න බැරි වෙලාවට පිටු වෙන දන්නේ දේවාලය කියන්නේ. වැසිගිරිය තමයි කැම්පස් එකේ දේවාලය කියන්නේ. ඉගෙන ගන්න කාලේ මම කියන්නේ ඉගෙන ගන්න දන්න තමයි දේවාලය. මේ තියෙන මගේ දේවාලය. පාට පේන චූටි පසු වීම. මම දේවාලය මට පුළුවන් උඩින් විදියට ලස්සන කරලා දෙනවා. පස්සේ පේනවා නේ උඩ තියෙනවා ඔත්‍රාකයක් පුංචි. ඊට පස්සේ මගේ white board එක තියෙනවා. මෙතන තියෙනවා මගේ නිරුගන්න අවශ්‍යක නාපන්න ටික. pencil pen drawing pad එහා පැත්තේ නම් phone charge කරගන්න plug කරගන්න ඕන දේවල් ඊට අයිනේ තියෙන පොට් ටික එච්චරයි තියෙන්නේ පුටුව තියෙනවා මෙතෙන් ඩාවට පස්සේ වෙන දේවල් නැහැ හරිද ඇඳ පේන්නේ නැහැ විශේෂයෙන් ඇඳ පේන එක අයින් කරගන්න ඇඳේ ඉඳන් නම් ලියන්න සූදානම් වෙන්න මේපා සමහර අය මේසෙ තියලා මේ ඇඳේ වාඩිලා තමයි මේසෙ ලියන්නේ ජීවිතේට එපා හරියන්නේ නැහැ හොඳේ හරියන්නේම නැහැ වහමයි කළා දාන්න
ඇඳ පුළුවන් නම් දකින්න නැති දැනෙන්න හදා ගන්න. ඇඳ ඕනේ නැහැ. ඇඳ මේ අයින් කළ බීත්‍යර හේතු පුරන්න ගලවල ටික. කොහොම ගලවන බීත්‍යර හේතුව මම ඉස්සරහා ෆොටෝස් ගහලා එවන්න කොලම් ඉන්න. බීත්‍යර හේතු වල මෙට්ටේ තියා ගන්න. ඕන මෙට්ටේ තැඟිලි පැදුරු කෑල්ලක් දාගෙන ගියොත් කාමරේ පිටේනවා. ඇඳේ බුදියන් යන එපා. කාලා ඕකට තමයි යන්නේ. පොට්ටේ බඩගාවට තියාගෙන බලා පොර තියාගන්න මෙතෙන් ඉහ බැලු. ඊට පස්සේ වාඩම් කරනවා. විනාඩි 10යි 15යි බල නිදි. එකෝ අහලා ගැටි ෆෝන් එක නිසා මොබයිල් ෆෝන් පුතා ඔගේ ඇප් වගේ ඇතුල මට නම් මතක නැහැ. ඒවා දාගෙන බ්ලොක් කරන්න. එක ස්ක්‍රීන් ටයිමින් එකක් දාගෙන මෙච්චර ලාව කඩේ ලාගෙන ෆෝන් එක වැඩ කරනවා නම් බෑ. ඕෆ් වෙනවා. පැහැදිලිද? මොබයිල් ෆෝන් එක වැඩි යූස් කරන්න එපා. ඊට පස්සේ අපි කාලසටහනක් හදමු. මම හදාපු කාලසටහනක් එදත් දැම්ම බාගෙට. පැහැදිලිද? මේ ඒ නිසා කාලසටහනක් පුළුවන් නම් හදාගන්න try එකක් දෙන්න. ඒ අනුව වැඩ ගන්න මාස 3යි නේ පුතේ. දවස් 30යි 60යි 90යි. මහරිද ගන්න මොකද්ද? එක දිගට ඇහැරලා ගියම මැරෙන්නේ නැහැ නේ අපි. වැඩ කරන්න පටන් ගන්න කියලා විතරයි මම කියන්න තියෙන්නේ. ස්ටයිල් එක වෙනස් කරන්න. CS තියෙන අය හොඳට මතක තියාගන්න මදි. හැබැයි C එකක් කියන ලකුණු 55. හැබැයි C එකක් කියන ලකුණු 55, B එකක් කියන ලකුණු 65. අපිට ඕන ලකුණු 85ක ඒක. අර කතා කළේ අක්ක ගැනීම. හොඳට පාස්. ඔයාලගේ හොඳම ප්‍රතිඵල තියෙනවා මට අල්ලගන්න පුළුවන් ඒ දැන අවුරුදු 40 එක ඇන්ඩි කෙනෙක්. මම කතා කරන්නේ අක්කේ ඇන්ඩි කියලා කතා කරන්නේ. ගෙදර ළමයි ඉගෙන ගන්න කැමති නැහැ කියලා. එයා විභාග ලිව්වා. මගෙන් ඉගෙන ගත්තේ A3යි. 2.1ක් ඉසෙට් කෝය. පැහැදිලිද? බලන්න මොනවද කරන්න බැරි කියලා හොඳට මතක තියාගනි. ඉන්සාව වැඩ කරා. දැන් යුග දෙක ඉවරයි. අපි යන් ආයෙ පාරක් වැඩේට. උදේ රෙකෝඩ් එක අහන්න කවුද මේ මට නම නිරංජන්නේ නිරංජන් පුතේ ඔයා රෙකෝඩ් එක අහන්න ඒත් ඔබට යන්නේ නැති තැනක් තිබ්බොත් එහෙම මට හෙට උදේ 9න් පස්සේ කතා කරන්න මම කෝල් එකක් ගන්න ඩේටා කෝල් එකක් හරි කමක් නැහැ නැත්තම් නෝමල් හරි මට කෝල් එකක් ගන්න අනිවාර්යෙන් ගන්න ඕනේ වැදගත් නේද මේක තේරුණ නැති ඕනම කෙනෙක් හෙට උදේ 9න් පස්සේ මට කෝල් කරන්න දෙපාරක් තුනක් කට්කොල් ගන්න බපුතේ මම ලියා ගන්න තොරතුරු දාන එක බලන්න බල ලියා ගන්න තොරතුරු හැමදේම වැටෙනවා ලියා ගන්න තොරතුරු වැටෙනවා මේ පුතේ ඩිස්ප්ලේ කරන ඔයාලට ලැබෙනවා මේ වගේ නිබන්ධන හොඳ නිබන්ධන අවශ්‍යයි කියපු වෙලේ නිබන්ධන වැටෙනවා අද ඔයාලා දැකන්නේ මම එහෙම ලියුම් කවර සෙට් එකක් කියන ඔයාලගේ සටහන් පැක් කරන්න හදලා තියෙනවා දැනෙන්න පොඩි නැතු එවන්න ඕන නැත්තම් පාඩම් කරන්න එපා වෙනවා පොඩි වෙච්ච ඒවා හම්බුනහම ආසරයෙන් චිත්ත වෙනවා ඊට පස්සේ ඔන්න ආව තැනට කාන්තාව පිළිබඳ බෞද්ධ ගැනීම. දැන් මම කියන්නේ ಭಾರತೀಯ යුග තුනකට බෙදෙනවා බ්‍රාහ්ම වෛදික බ්‍රාහ්මණ බෞද්ධ කියලා මේ ඉන්නේ බෞද්ධ කෑනේ. පොතේ මත යන කොළ කැල්ල තියෙන කොරේ පෑනක් මාල්ලක දිහායි. ඔයාලා සටහනක් දාගන්න බෞද්ධ යුගයේ ආරම්භ වෙනකදී ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස. පැහැදිලිද? බෞද්ධ යුගය ආරම්භ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස. තේරුණාද? ඒක අවශ්‍ය නම් ඔයාලා සටහනක් දාගන්න ආරම්භ වෙන්නේ මොන කාලෙන්ද කියලා. ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසෙන් තමයි පුතේ සම්පූර්ණම මේ බෞද්ධ යුගයේ ආරම්භ වෙන්නේ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒක පොඩි සටහනක් දාලා තියාගන්න පීපු 6 කියලා බුදුදහම ආවට පස්සේ ಭಾರತයේට දැන් බමුණු ඉන්නවනේ එතකොට සම්පූර්ණ කාන්තාව කෙනෙක් තිබිච්ච ආකල්ප වෙනස් වුණා බුදුහාමුදුර එක සම්පූර්ණ වෙනස් කළා ගෘහණියක් විදිහට මවක් විදිහට උපාසිකාවක් විදිහට භික්ෂුණියක් විදිහට කවදාවත් නොහිතපු පැතිකඩකට බුදුහාමුදුරු පුතේ වෙනස් කරනවා කාන්තාවගේ තත්වය. පැහැදිලිද? කවදාවත් නොහිතපු විදිහට කාන්තාවගේ තත්වය බුදුහාමුදුරු වෙනස් කරනවා ගෘහණියක් විදිහට මවක් විදිහට උපාසිකාවක් විදිහට භික්ෂුණියක් විදිහට. අපේ වෙලාව පැයකමාරක් ඉවර තමයි වාගේ කොමනාවෙන් අහගෙන ඉන්න. ගෘහණියක් විදිහට ගත්තොත් පුතේ ගෘහණියක් කියලා කියන්නේ අපි මං හිතන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ හවුස් වයිෆ් වෙන්න ඕනනේ. ගෙදර අම්මා මොකද කරන්නේ කියලා හවුත් අපි කියන්නේ අම්මා ගෘහණියක් කියලා. අම්මා ගෙදර වැඩ කරනවා. පැහැදිලිද? අම්මා උපදිනන් මැරනකම ගෘහණියක් තමයි. යන්තම් හරි කකුල් දෙකයි අත් දෙකයි පණ තියනවා නම් උඹලට තේකක් හදලා දෙයි අම්මා.
Ama guhaniyak ma tamai merenne samala deliyan obidi. E guhaniyak vela thiyena dani mudawanna puluwan nan oyala weda karanna. Amma eti guhaniyak vela idi umbala merenna kalin. Amma oy guhaniya kiyana dani galopa. Dan bala merenna kalin amma oy guhaniya kiyana kalin galola poddak e minissunta nidahase jeevithaye vidinna awasthawa laba diya. Bat ekak poddak batak te ekak hadala poddak kaya gahanna thu gedara illa ada poddak nidahase inn. Amma tika TV ekak balan. Kaya tante ini pulau na kadalu, ekilin, guhaniya pidi ya, mawa pidi ya, upasi kawa pidi ya, bingshuniya pidi ya. Tamai kanta wadu budu dhamu turun idha sambol. Guhaniya pidi ya dikiane, sigalowar sutre sana swami baraya samantatano swami avisin bidin dete yutu kam pahak itu kali tu. Marane meku, kis sigalowar sutre tu lagi kata agerno, guhaniya kene budi gedara wedekarnya kene ekne gedara kanta wane. Guhaniya kita ini dah pun nawas tahap ini walau muka tulad singgalo ada sutre tulah bude khanta ada guhaniya kini ada katakan nona khati pun kena katakan di swamiya visin birinda itu yutu kami itu kalau itu ibawa mata kal birinda swamiya itu yutu kami itu kalau nengke mana kata kape swamiya birinda itu yutu kami itu kalau noni kaya kan orang deng ada Pamu sama aja itu lagi nanti guna nih. Pirinya agak sielu awasita sampurna karena tamai kanta awan irman ini kelihatan guna kila. Budu ham tuh lagi nas kala lagi nama. Soalnya pirinya kanta awan itu kami itu guna no. Ini kang ini baik ya. Eka pasti kadre ekne mikni. Dekat timu itu kami itu enno. Sutra itu nabi deh orang mata dia kan praya kate. Nah sabta bariya agi. Bariya agi nih kalau bolak balik itu dalam mata dia kan guru harap ya kari kama. Nih bariya. Bariya. Kita matur dia ni bariya, sabta bariya, sutre nama tanya berarti sabta bariya sutre. Eki buduham itu matakkan usaha bahap me bariya uru. Unda saha naraka birinde uru inna bahap buduham itu matakkan usaha bahap birinde uru. Umbalan meka gorak kepadaga. Awasnya iskin cotega dagana buta. Matu bariya, bawa kuah keka antau ini. Matu bariya, gitu. Amma ilama ini betul ni kan, swamiya saha birinda, antara katu tu kan ni mawa ini amma ni kan, tatkala amma lagi, ok TV program mulai ni mawar pasal lagi, ni aja mungkin amma lagi, amma demo elevan lo, langing elevan ni, langkat elevan lo, hari apa ni ngapit deh ni, ok lagi, mawa kuatkan. Deka bagi ni bariya, samar kanta ini no, swamiya tu saho dari apa, orang dari kian bang, bihilu kerana, ni dah si ini belum kata bahagian ni. Budak amala putih dasi bariya, dasi ya kau ke, wede kerana wah, ibu reaknya, manusia ada, biasa apa tuh yang bertingin dia tuh, sarang ini dua tetamu dia, oh, mak itu aye kau itu, hari ni anu tiga kau itu, dapur susu kau itu, biaya kau itu, panah kau itu, mesi kau kau, lese kau kau, tamu yeli mana ni ada, ada hodai bata ibu terus, kila kau hilai, kita gan itu, anak kerana. Das ya kok ya, mahemah deh, mende, sana foto perempuan, mende minyak tu kaya le muka tu kerja tu gomka mungkin leh hiti tak kerana, eva gay birin dia urut dina, yalah, honda. Ini pasi kute, sakhi bariya, mitur ya kok ya, tamang yalah kok ya, orang kata macam, mende barang ingkila orang kata agaran pulak, ini dah sih, hari, walak kute balan, amma ke, tapi kohomah tu kira, mitur ya kok ya, ini mana kita dulu, nona yang mati, walak dah kerja, yalah kok ya ni. Kata bahagian ini, wilu kerana selang kerana hari joli di situ. Unduh undai, hebat tawak antau tu. Itu yang buat serak bandu biri ni. Aku je cewa muka kerja sah putu dina. Padi dah usah kelim sah putu bayi no. Kelim meninja game mereka galah, boru data pada galah, wilu kerana, wana ngane baba kela, korang kerana, komedi orang ngane putar alat kena main kata ulan ni. Tatan itu lagi tu, kata orang ini depan dekine lagi depan kena. Arah, meja usul TV program ni, tiada makan tu pun ada punji. Lama yang kerja ni ada channel kan ada. Ready galuan ni, amma tata lagi. Umum kau gian agaran ni, tata ni, kauluan ni di bela, utama tata kita sekian sali ganu ay. Ikoi polier deh, nohani komedi ke kira muka, dewan balan ni, dek mama video clip dek ala dino. Ewagi kanta ay no, seram bandu birinde. Ile pasi puteh wadah ke ikwa gay birinde. Gitar kau hilang, tiada kahaga tengah tata rasati dana, uyi all dinnya, hamba dam call dina, uyi ada kading kamu potua kerangin awa, isekah kerangin awa, pangge nawa,
කියලා වද කරලා වදක වගේ බිරින්දයව ඉන්නවා. ඊට පස්සේ ස්වාමියෙක් වගේ බිරින්ද. ස්වාමියෙක් කියලා කියන පුතේ මෙතන ගෙදරින ස්වාමියා කියලා කියන්නේ අයිතිකාරයාට නෙමෙයි. බැල මෙහෙවරකම් කරගෙන ඉන්න පහත්ම ජීවිතයක් ගත කරන ඇතින්. එහෙම තැන් නැද්ද පුතේ ඕන තරම් පවුල් දින රණ්ඩු වෙලා කොයිලක් ගහනවා බයිනවා කන්න දෙන්නේ නැහැ. එක මිනිහා කාලේ දිවි වීසි කරනවා. ඇඳුමක් පැළඳුමක් කරන් දෙන්නේ නැහැ. ගමනක් බිමනක් එක්කන් යන්නේ නැහැ ජීවිතේට. ආදරෙන් කතා කරලා නැහැ කවදාවත්. පුළුවක් කතා කරලා නැහැ ජීවිතේට. ඒ වගේ අනේක විද දුක් විඳින කාන්තාවෝ තියෙනවා. ඉතින් බුදුහාමුදුරෝ මේ සප්තපරිය සූත්‍රයේදී කියනවා කාන්තාවගේ තත්වය ගැන. නිදහසේ ජීවත් වෙන කාන්තාවෝ තියෙනවා. බොහෝසේ දුක් විඳින කාන්තාවෝ තියෙන බව බුදුහාමුදුරෝ මතක් කරනවා. ඊට පස්සේ ලස්සන සූත්‍රයක් තියෙනවා කාන්තාව ගැන. බුදුහාමුදුරෝ තොරතුරු කතා කරපු ඒ තමයි මුතේ මේ චතු සංවාස සූත්‍රය කියන එක. චතු කියලා කියන්නේ හතරක්. චතු කියලා නම තියෙන එකේ පටන් ගන්නනේ හතරක්. චතු කොහොමද? හතර කොහොමද වගේ චතු කියලා කියන්නේ හතරට චතු සංවාස කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය තුළ මතක් කරන පුතේ දේවෝ දේවියා සතින් සංවාස. දේවෝ කියලා කියන්නේ දෙවියන්. දේවියා කියන්නේ දිව්‍යාංගනාවක්. හරියට පෞලක ජීවත් වෙන්න කොහොමද? දෙවියෙක් දෙවඟනක් සමග වාසය කරනවා වගේ තමයි කාලය ගත කරන්නේ. කියන්නේ පුතේ නෝනත් හොඳයි මහත්යත් හොඳයි. දැන් ඔකේ අනිත් පැත්ත මෙතන අදාළ නැති නිසා මම දාලා නැහැ. ඔකේ අනිත් පැත්ත තියෙනවා සමහර පෞලක ඉන්නවා දේවෝ චවාය සතිය සමවස. චවාය කියන්නේ මර පෙරේතෙක් වගේ. පෙරේතෙක් වගේ ගැරගලා. ස්වාමියා හොඳම හොඳයි. බිරිඳ නරකම නරකයි. ඔයාලා කියලා කියලා යාළුවන්ගේ වල ගියාම මචං උඹලා ගෙදර මම ඊයේ හවස ගියා පොඩ්ඩක් පොඩි වැඩකට. උඹ හිටියේ නැහැ. උඹලගේ තාත්තා අංකල් නැහැ. අංකල් කතා කළා සුපිරියට. උඹලගේ අම්මා බා මන් දිහා බල්ල ඔරෝලා ගෑතුල්ලේ ගියා. මම මොකද්ද බං කළේ වැරද්ද? පට්ට සැරයිනි බං උඹලගේ අම්ම කොහොමද බං ගෙදර ඉන්නේ? ගණන් ගත්තේවත් නැහැ බං මං කියන්නේ. උඹලේ තාත්තා නම් මරුවා තාත්තා හොර කතා කළා. ඒක බොමුහෙන් පුතේ කියලා කිව්වා. මට උඹලගේ අම්මා කතා කරු විදිහ සෙට්ුන්නේ නැහැ ඇත්තට. මං ආවපන් සරස් ගාදී. අනිත් අනිත් දවසෙ මම ඔබ නැතු වෙන්නේ නැහැ උඹලගේ දැන්. කියන්නේ ඕන තරම් අපි කියලා දිනවනේ. තාත්තා හරි හොඳයි අම්මා නරකයි. සමහර ගල් ලෝකේ අනිත් පැත්ත. දේවෝ දේවියා කවයි සති සමස. තාත්තා හොඳරුව නැහැ. උඹ මොකටද ආවේ? ආ පලයන් පලයන් අද ගෙදර නැහැ. කොරලා නැහැ උඹ පලයන්. අම්මගේ නෑ නෑ පුතේ ඉන්නේ චුට්ටක් ඉන්නන්නේ තේ කබීලයන්. ඔන්න මේ පොඩි එකනාවේ ගමන ගියා වාගෙන හැමදාම අපේ ගෙදරදී කියනවා. මේ දැන් ගියාද එන්න පුතේ එනකන් ඉන්නේ එයා කාමරේට යන මෙතන නේද? පොඩ ඇලවලා ඉන්නකො මං ටක් ගාලා එන්න කියනනම් කෝල් එකක් දීලා. එහෙම පවුල් තියනවා. ඒ ගෙදර අම්මා හොඳයි තාත්තා හොඳ නැහැ. සමහර බවල දෙන්නම හොඳයි. අනේ පුතේ එන්න අර මෙහි ඉඳලයන් තාත්තා තියෙන ඉඳලයන් මුගු දවසකින් ඥාන. හරි හොඳයි. මම මේ සතු උදාහරණයක් ගන්න. සමහර දැන්වල දෙන්න මේකයි. අන්න අන්න අරු වෙනවා. ඔක තමයි අපේ පුතා ගෑනු අනිත් එකක් වෙනවා. ගෑනු කෙනෙක් කියනවා පිළිගන්නත් කියනවා. ඔව් ඔව් ඔව්. මම්මුට කියලා දිනු. උඹට මං කියලා දිනු අරු ආශ්‍රය ගන්න එපා. අම්මත් එක රූපාන්තර දෙනවා. ඔව් ඔව්. මූ වැඩක්ම නැහැ. ඌ එකමයි ඉන්නේ කොච්චර කිව්වත් අහන්නේ කියලා දෙන්න මේක වගේ. ඔය වගේ පුතේ නරකම නරකයි අතින්. එතනින් බුදුහාමුදුර අගය කරනවා. දේවෝ දේවියා සාද්දේ සංවසති. කාන්තාවක් ඉන්නෝනේ. දෙවියාංගනාවක් වගේ කියලා. දවසක් හරි ලස්සනයි කාන්තාවන් නිදහස ගැන කතා කරද්දී පුතේ බුදුදහම තුළින් ලැබෙච්ච නිදහස අපි මේ කතා කරගෙන ඉන්නේ. කොසල් රජු දවසක් බුදුහාමුදුරුත් එක්ක කතාවක් දාගෙන. බුදුහාමුදුරුත් එක්ක චැට් එකක් දාන්න විතරම ගිය රජ කෙනෙක් ඉන්නේ කොසල් රජතුමා. දවසක් කොසල් රජතුමා බුදුහාමුදුරුත් එක්ක පොඩි කතාවක් දා ඉන්නකොට එතෙන්ට ආපු ඇමතියෙක් කිව්වා මේ කොසල් රජතුමනි කොසල් රජතුමා අන්න ඔබගේ දේවියට දුවෙක් ඉපදිලා කිය. ඔබගේ දේවියට දුවෙක් ඉපදිලා. රජතුමාට පට්ට අවුල් ගියා වැඩි නෝ අත ගහගෙන ජෝෂේ මේ පාරක් දුවෙද්ද කියලා කාරණා කළා. ඉතින් බුදුහාමුදුර දැක රජතුමාගේ මේ ඉරියව්වල වෙනස. බුදුහාමුදුර අහම ඇයි ඒ කියලා. ඒ වෙලාවේ මේ ඔසල රජතුමා කියනවා මට දුවෙක් ඉපදිලායි කියලා. එතකොට බුදුහාමුදුර වෙලාවේ මතක් කරනවා ඔය දින පුතේ උද්දෘතයක් ඒක. ඒක අවශ්‍ය නැහැ මතකයට ඕන නම් විභාගයට එහෙම ලියන්න පුළුවන් මේ වෙලාවේ මතක් වෙනවා නම් කිත්තිපි ඒකක්ය සෙයෝ පොස ජනාධිප මොකටද රජතුමනි ගැහන් තමයි කිපුතුනා කියලා දුක් වෙන්නේ. දැන් මුතේ ಭಾರತೀಯ සමාජයේ බමුණු කාන්තාව පහත් කළාන් තිබ්බේ. ඒ නිසා තමයි මේ රජතුමා දුකටපත් වෙන්නේ. බුදුහාමුදුරු වෙලාව මතක් කරනවා ඔබගේ ස්වාමි දිනේ දුවේ කිපුතුනා කියලා දුක් වෙන්න එපා. කිත්තිපි ඒකක්ය සෙයෝ පොස ජනාධිප බුදුහාමුදුරු කියන පුතේ ඔබට ඉතුරුණු ගෑනු දිනේ කවත්තේ දවසක පිළියෙඩපත් වෙලා ලොකු වෙලා විවාහ වෙලා
එයාට හම්බ වෙන ළමයා එයාට හම්බ වෙන පිරිමි දරුවා රජු වෙනවා රටේ. ඔයාට අද ඉපදිච්ච දියණිය හැමදාම එක වගේ ඉන්නේ නැහනේ. එයා ලොකු වෙලා විවාහ වෙලා එයාට හම්බ වෙනවා පිරිමි දරුවෙක්. බුදුහාමුදුරු කියන්නේ. ඒ හම්බ වුණ පිරිමි දරුවා රටේ රජු බවට පත් වෙනවා. ඉති පීකච්ච සෙයියෝ පොස ජනාධිපති. එතකොට ඔබගේ දියණිය රජ කෙනෙක්ගේ අම්මා කෙනෙක් නේ. ඉතින් එයිව දුක් වෙන්නේ කියලා හාම. එතනයි කතාවනේ. බොම්බට දුවේ කම්මනාගල දුක් වෙන්න එපා බැරි වෙලාවත් ඔබේ දුව වැඩි විදියට පත් වෙලා විවාහ වෙනකොට එයාට හම්බ වෙන ළමයා රජ කෙනෙක් එහෙම වුණොත් එහෙම. ඒතකොට එදා රජාගේ අම්මනේ. කවුරුත් එන්නේ නැගිලි ගහන බයින දොස් කියන්නේ නැහැ. රජ කෙනෙක්ගේ අම්මා කෙනෙක්. ඒ නිසා රජතුමනි දුක් වෙන්න එපා කියලා හිත හදනවා. එතනින් අපිට පැහැදිලිවෙනවා කාන්තාවට නිදහස ලබා දෙන්න මුල් කාලේ ඉඳන්ම අදහස් මතපල කරගෙන තමයි බුදුහාමුදුරුවෝ. නකුල මාතාගෙන චරිත කතාව දිනුත් අපිට ඒ බව පැහැදිලිනවා. අපි ඊට කලින් තව වැදගත් ඒවා තියෙනවා බලන්න. බුදුහාමුදුරුවෝ පුතේ කාන්තාවට මවක් ලෙස සැලකපු අවස්ථා ටික මේක ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. මහා බ්‍රහ්මයාට උපමා කරලා තිබා. මේකට ඕන අපිට උදාහරණයක් දා තමයි බ්‍රහ්මාති මාතා. බ්‍රහ්මාති මාතා මව මහා බ්‍රහ්මයාට උපමා කරලා තිබුණා. බ්‍රහ්මාති මාතා පැහැදිලිද? ඊට පස්සේ පුතේ තව තැනක් තියෙනවා මවට සැලකීම මංගල කරුණක් ලෙස සැලකුව එක. අහලා තියෙනවද? මාතා පිතූ උපට්ඨාන පුත්ත දාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං. අහලා තියෙනවද? මංගල සූත්‍රය තුල කියන පුතේ මාතා පිතූ තාත්තත් ඉන්නව එතන. මාතාගේ නම්මනේ අම්මට උපස්ථාන කිරීම මංගල කරුණක් වෙනවා. පළවෙනි එකේ පුතේ මහා බ්‍රහ්මයාට උපමා කළා. බුදුහාමුදුරුවෝ හරි වැඩක් කරන්නේ. දැන් අච්චර වෙලාවක් අර ಭಾರತೀಯ සමාජයේ මහා බ්‍රහ්මයාને පොර කියලා හිතාගෙන හිටියේ. බුදුහාමුදුරුවෝ එතෙන්ටම අම්මව දානවා. මහා බ්‍රහ්මයා වගේමයි කියලා කිව්වා අම්මා. දැන් සතර බ්‍රහ්ම විහරණ තියෙනවානේ. මොනවද සතර බ්‍රහ්ම විහරණ? පුතේ කවුරු හරි ඔන් කළ කියනවා නම් මම කියන්නේ මොකද සතර බ්‍රහ්ම විහරණ කියලා කියන්නේ? මොනවද සතර බ්‍රහ්ම විහරණ කියලා කියන්නේ? මොන කරන්න බෑද මේ මගුල? ආ දැන් පුළුවන්. මොකද උදා? මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා නේ සතර බ්‍රහ්ම විහරණ කියලා කියන්නේ. අන්නේ සතර බ්‍රහ්ම විහරණ තියෙනවා අම්මයි තාත්තයි ගාව. සතර බ්‍රහ්ම විහරණ කියන්නේ බ්‍රහ්මයා ගාව තියෙන ගුණාංග හතරක් නේ. ඒ ගුණාංග හතර තියෙනවා අම්මයි තාත්තයි ගාව. තාත්තා ගාව ඉතරක් නේ අම්මා ගාවත් තියෙනවා. බුදුහාමුදුරු මහා බ්‍රහ්මයාට උපමා කරනවා අම්මව තාත්තව. පැහැදිලිද? එක තැනක් ඒ. මවට සැලකීම මංගල කරුණක් ලෙස දැක්වුවා. තව තැන. මවට රසැලකීම පරිහානියට හේතු වන බව පරාභව සූත්‍රයේදී පුතේ මතක් කළා. මවට රසැලකීම වසල කරුණක් බව වසල සූත්‍රයේදී මතක් කළා. පුබ්බාචරිය, පුබ්බදේව, ආහුනේය ආදී නම් වලින් අම්මව සැලකුවා. අන්නාරේ පරාභව සූත්‍රයේ මතක් කරන පුතේ උද්දෘතයක් කවුද? හරි ලස්සනයි මතක් කරගන්න. කවුද මතක් කරන්නේ? ආ තරුෂි. හරිද හරි. යෝ මාතරං වා පිතරං වා ජින්න කංගතය ඔබව. පහූ සන්තෝන භරති තාපරා බෞතෝ මොකක්? අම්මටයි තාත්තටයි සොසලකන එක පිරිහිමට කරුණක් කියලා දැක්වුවා. ඊට පස්සේ පුතේ සිඟාලෝවාද සූත්‍රයේ යුතුකම් ඉටු කරන්න කියලා අම්මා තාත්තට ඉගැන්වුවා. බුදුහාමුදුරෝ නිකන් හිටියේ නැහැ. තමන් ඉපදිලා දින හතකින් මර කලුරිය කරපු මහා ප්‍රජාපති සෝරි මාතෘදිව රාජයා මහා මායා දේවියට බණ කියන්න අභිධර්මයේ දේශනා කරන්න දිව්‍ය ලෝකෙට වැඩම කළා කියලා මතක් කරනවා. තවතිසා දිව්‍ය ලෝකෙට වැඩම කළා බුදුහාමුදුරුවෝ තමන්ගේ අම්මට බණ කියන. ඊට පස්සේ වැදගත්ම දැන මහා ප්‍රජාපති ගෞතමයට මවක් වශයෙන් ගරු කළා විතරක් නෙවෙයි ඇයට ශාසනය පැවිද්ද ලබා දුන්නා. ඇය පිරිනුවම් පාපු වෙලා බුදුහාමුදුරුවෝ මහා ප්‍රජාපති ගෞතමගේ දේහය පිටපස්සෙන් ගමන් කළා. දේහය අලු කළාට පස්සේ ඒ අලු පාත්‍රයට අරගෙන ගාථා 500කකින් අම්ම කෙනෙක්ගේ තියෙන ගුණ ගායනා කළා. ඉතින් මේ හේතු ටිකමත් ප්‍රමාණවත් බුදුදහම තුළින් කාන්තාවට නිදහස ලබා දුන්නා කියලා කියන්නේ. පොඩක් දිගට වැඩියෙන් කතා කරන නිසා තව පොඩ්ඩක් කතා කරන්න තියෙනවා. මේ කතා කරපු ටිකුදේ තේරුණා. මෙසේජ් එකක් දානකෝ. මේ කතා කරපු ටික පොඩ්ඩක් තේරුවාද? අනිත් දැයට කොහොමද පුතේ සතුටට අවුලක් නැහැ මිනිස්සු. සියල්ල සතුටින්ද?
එතර මේ ගේහේ බුද්ධෝ විය මාතා කියන එකයි මාතා මිත්තේ සංකසලේ වෙනසක් නැහැ. මාතා මාතා මිත්තන් සකේ ගරේ පුතේ සකේ ගරේ ස මාතා මිත්තන් සකේ ගරේ කියන එකේ තේරුම තමයි මව නිවසේ මිතුරියයි කියන එක. පැහැදිලිද? බලන්න බ්‍රහ්මාති මාතා එක උදාහරණයක්. බුද්ධෝ විය මාතා තව උදාහරණයක්. මාතා මිත්තන් සකේ ගරේ මව නිවසේ මිතුරිය කියන එක බුදුහාමුදුරුවෝ පැහැදිලිද? අම්මා තාත්තා යුතුකම් දුන්නේ නැති සිංහලවත් සූත්‍රය තුල කියන්නේ හැකියාව දෙන්නේ අම්මා තාත්තා උදව් කරන්නේ නැති එක පරිහානියට හේතුවක් කියලා පරාභව සූත්‍රයේ කියන්නේ. ඒ නිසා මවක් විදියට දෙන දින උදව් අවස්ථාව බුදුහාමුදුරුවෝ උපරිම ලබා දුන්නා. තමන්ගේ අම්මට බණ කියන්න අභිධර්ම දේශනා කරන්න දිවි ලෝකෙට යන්නට සුළුමා වෙච්ච මහා ප්‍රජාපති ගෞතමිය වෙනුවෙන් පුතේ පින්නම් පාපුලයි පසු ගමන් කළා. අම්මා කෙනෙක්ගේ තියෙන ගුණ ගාථා 500කින් වර්ණනා කළා. ඒ මමක් විදියට කාන්තාවට සැලකුව අවස්ථාව. ඊට පස්සේ හරියට හරි සඳමිණි මතක් කරන ගත්තා. මාතා පිතා දිසා පුබ්බා ආචාර්යා දක්ෂිනා දිසා සිංහලවාද සූත්‍රය තුල අම්මා තාත්තා పూర్ව දිසාව නියෝජනය කරන බව මතක් කරා. ඔන්න එළිය මමක් විදියට. උපාසිකාව විදියට බලන්න. සිව්වන පිරිස අතර අන්න පුතා පොඩ්ඩක් එන්න. හරි. සිව්වන පිරිස අතර කාන්තාව උපාසිකාව ලෙස පිළිගත්තා. බුද්ධ කාලේ ප්‍රසිද්ධ වූ උපාසිකාව ගණනාවක් ඉන්නවා. විසාකා, බන්දුල මල්ලිකා, උදේ බන්දු කැලේ කමා වයින් කර ගන්නවා. බන්දුල මල්ලිකා, සුජාතා, සුමනා, කුජුත්තරා, සාමාවති ආදී ගොඩාක් උපාසිකා කෙරණියුරුගේ චරිත ගැන අපිට කතා කරන්න හම්බ වෙනවා. තව ඕන තරම් වාට උපාසිකාවගේ නම් මතක ඇති. එතකොට ඒ වගේ චරිත නිර්මාණය වෙන්නේ කාන්තාවට උපරිම නිදහසක් තිබුණ නිසා. උපාසිකාවක් විදියට අවසානයේ අපි කතා කරන පුතේ කාන්තාවට බුදුදහම තුල අර බමුණෝ දුන්නේම නැති තැනක් ලබා දුන්නේ මොකද්ද? භික්ෂුණියක් විදියට උපාසිකාවට ඉහළම වරප්‍රසාද ලබා දෙන්නා. පැවිදි වෙන්නම තැන හදලා දුන්නා. පැවිදි වෙන්න විතර නෙමෙයි පුතේ. රහත් වෙන්නම මඟ හදලා දුන්නා බුදුහාමුදුරුවෝ. මේකේ වැඩකාරය ආනන්ද හාමුදුරුවෝ. ඒක බුද්ධ ශාසනය තුල කාන්තාවට ලැබෙන්න තියෙන ඉහළම වරප්‍රසාද ටික ලබා දීලා පැවිදි වෙන්නත් අවස්ථාව ලබා දුන්නු. බලන්න. පුරුෂයාට හා සමාන අයිතිවාසිකම් ලබා දීම පැවිදි වීම ආදී වශයෙන්. පුරුෂයාට මේ වරප්‍රසාද කිසිවක් ලබා දුන්නේ නැහැ නේ බමුණෝ. බුදුහාමුදුරෝ කාන්තාවට පුරුෂයාට හා සමාන වරප්‍රසාද ලබා දීලා එහෙට පැවිදි වෙන්න අවස්ථාව ලබා දුන්නා. කාන්තාව පැවිදි ලබා දීම මහා ප්‍රජාපති ගෝතමියෙන් පටන් ගත් අෂ්ටගරු ධර්ම පිළිගන්න කියලා. ඊට පස්සේ පුතේ පැවිදි වෙලා ඒගේ හැකියාවන් බුදුහාමුදුරුවෝ අධ්‍යයනය කරලා ඒ හැකියාවන්ට අදාළව අගතනතුරු බෙදලා දුන්නා. බලන්න මහා ප්‍රජාපති ගෞතමී තිරණිය චිරාත්ඥ භික්ෂුණීන් අතර අගතනතුරු මෙන්න මේ වචන වල දන්නේ නැහැ කියලා මම ගොඩක් වෙලාවට හිතනවා. චිරාත්ඥ කියලා කියන්නේ පුතේ පැවිදි වී බොහෝ කල් ඇති භික්ෂුණිය. ඕකෙන් ප්‍රශ්න දෙකක් අහන්න පුළුවන්. එකක් තමයි චිරාත්ඥ භික්ෂුන් වහන්සේ වන්නේ කවුද කියලා. මම අහන ප්‍රශ්නයට මට උත්තර දෙන්න. සම්බුද්ධ ශාසනයේ චිරාත්ඥ භික්ෂුව වන්නේ ආනන්ද මහරහතන් වහන්සේ, උපාලි මහරහතන් වහන්සේ, සැරියුත් මහරහතන් වහන්සේ, අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ, සුදම්ම හාමුදුරු. කවුද උත්තර? චිරාත්ඥ භික්ෂුව. හතර කියන්නේ බා මට මතක නැහැ හතරට මොකක්ද කිව්වේ. අන්න තරුෂි කියන ආනන්ද හාමුදුරුවෝ කියන. කිරදාක්ක් නිවිසක අසෙන් කියන සුදම්ම හාමුදුරුවෝ කියන. උත්තරේ හරි. Very bad.
කවුද පුතා උත්තරේ ටයිප් කරන්න අමාරු නමද නේ කොණ්ණඤ්ඤ දරුනේ අඤ්ඤා කොණ්ණඤ්ඤ දරු කොණ්ණඤ්ඤ ගහන්න කියන්නේ නැහැ ඔයාලට තා එක්කෙනෙක් ගහලා ඉන්නේ මහා කොණ්ණඤ්ඤ දරුන් තමයි මුත්තේ චිරාක්තඥ භික්ෂුව ඔක් දෙන්න ඉන්නේ හොඳ හොඳට මතක තියාගෙන ඉර ගහලා ලකුණු දෙකක් ගන්න පුළුවන් තරක් වෙයි මේ පාර කොළඹ දිස්ත්‍රික් කොළඹ ඔබ බස්නාහිර පළාත් පේපරේ ඔය ප්‍රශ්නේ අහලා තිබ්බා චිරාක්තඥ භික්ෂුණිය තමයි මහා ප්‍රජාපති කියන්නේ පෙවිදී බොහෝ කල් ඇති කෙනෙක්. ඊට පස්සේ උදේ කේමාතරණිය නුවණැති භික්ෂුණීන් අතර අගතනතුර, උප්පලවන්නාතරණිය ගත්තොත් ඉර්ධිමත් භික්ෂුණීන් අතර අගතනතුර, පටාචාරාව ගත්තොත් විනේතර භික්ෂුණීන් අතර අගතනතුර තව ඕන තරම් තියෙන පුළුවන්. හරි තියෙනවා ගොඩක් තියෙනවා. ධම්මදින්නාතරණිය ධර්මදේශනා ශ්‍රවණය කළ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ කළ දේශනාවක් හා සමාන බව ප්‍රකාශ කළා. ධම්මදින්නාතරණිය දවසක් බංගියදී ඒක අහගෙන හිටිය බුදුහාමුදුරුවෝ කියනවා ධම්මදින්නා පෙරණි වාගේ ධර්ම දේශනාව බොහෝම සාර්ථකයි. මම බණ කිව්වා නම් ඒ කියන්නේ ඔය වගේ කියලා. ඒ හැම තොරතුරකින්ම අපිට පැහැදිලි වෙනවා බුදුදහම තුල කාන්තාවට සැලකිය යුතු උපරිම නිදහසක් ලබා දීලා තිබුණා කියලා. මොන වගේ නිදහසක්ද? මවක් විදියට, ගුහණියක් විදියට, උපාසිකාවක් විදියට, භික්ෂුණියක් විදියට. අපි ඒවට අදාළ උදාහරණත් එක කතා කළා මේ විදිහට හරි සතුරුයි 11:52 ප්‍රයක් සම්පූර්ණතාව විනාඩි 10ක් තියෙනවා 8ක් මේ විදිහ අපි කතා කළ ඉවරයි ಭಾರತೀಯ සමාජය පසුමිය බෙදලා තිබිච්ච යුග තුනම එක දවසයි පැය දෙකයි අපි කතා කළ ඉවරයි ಭಾರತೀಯ සමාජයේ බෙදලා තිබිච්ච යුග තුනම මේක නිසා තමයි මම ස්පීඩ් රිවිෂන් ක්ලාස් එකක් කියලා කිව්වේ මේක පන්තියක කියනවා නම් අවම දවස් 4ක්වත් උගන්වනවා හැබැයි පැය දෙකකින් මම උගන්වලා ඉවරයි ඒ බාගෙට නෙමෙයි කිසිම තැනක් අතෑරියේ නැහැ මේ තැන හම්දු අතෑරියේ කියලා පුළුවන් නම් කියන්නේ එහෙම කිසිම තැනක් අතාරින්නේ නැතුව හැම දෙයක්ම ස්පර්ශ කරගෙන අපි කතා කරලා ඉවරයි පුතාලට මේ කතා කරපු ටිකෙන් ඉස්සර මම අහන විදිහ හොඳට තේරුම් ගන්න බුදුදහම තුල කාන්තාවට නිදහසක් ලැබුණා කියලා කියන එක විස්තර කරන්න අවශ්‍යයි ඔයාලට විස්තර කරන්න පුළුවන්ද මං කියපු ටික තේරුණාද තේරුණා නම් ඒක නැත්තම් දෙක ඔබගේ අවස්ථාව ඔබද ලක්ෂපති මමද ලක්ෂපති වගේ වැඩක් නෑ. ආ හොඳයි. හාමුදුරු කෙනෙකුත් ඉන්නනේ හාමුදුරුවෝ නම ගියා සිටිස් ගාලා හොයාගන්න බෑ. කවන්නෑ පොඩි හාමුදුරු වැඩ කරා. සිල්මෑණිගේ දෙන්නෙකුත් ඉන්නවා මගේ පන්තියේ. ඔයාලේ යතර පුතේ ඔය නිට්ටඹුට දඟලන නිට්ටඹුගේ පන්තියේ ඉන්න ගම්පාට දඟලන ගම්පහයකට එන්න. කොටිගාවත්තර දඟලන කොටිගාවත්ත පන්තියේ ඉන්න. පිළියන්දට දඟලන පිළියන්දලයකට එන්න. එහෙම අවුලකුත් නැහැ. තේරි ගාථා ගැන කතා කරන්න නැහැ පුතේ මම මෙතෙන්දි. තේරි ගාථා ගැන කතා කරන්න පිළිකමක් නැහැ. මම මේ ටික තියාගන්න හදන්නේ අපිට පාඩමක් තියෙනවා 12 වසරේ අන්තිම පාඩමට කලින් එක. ස්වභාව සෞන්දර්ය රසාස්වාදය කියන බුදු සමය හා පරිසරය කියන. බුදු සමය හා පරිසරය කියන පාඩමේදී පුතේ තේරි ගාථා තේරි ගාථා දෙකම කතා කරගන්න. මේක දැන් කතා කළොත් අර යන පිළිවෙල පොඩ්ඩක් කැඩෙනවනේ ඒ නිසා මම කතා නොකර ඉන්න. සඳලිටත් ඒත් එහෙමයි මොන හරි ගැටලුවක් තියෙනවා නම් උදේ 9න් පස්සේ කතා කරා. ආ ඒක නායක කියන උපාසිකාව ගැන තව පොඩ්ඩක් කියලා දෙන්න මම කියලා දෙන්න ගන්න. පොඩි උපාසිකාවක් කියලා කියන්නේ දැන් මුලින්ම අපි කතා කළේ ගෘහණියක් විදියටනේ. පස්සේ උපාසිකාව උපාසිකාවක් කියලා කියන්නේ උපාසිකාව බුදුහම් බුදුසාසනේ හිටියා. විසාකා බන්දුල මල්ලිකා සුජාතා සුමන කොච්චර උපාසිකාවෝ හිටියද උපාසිකාවක් විදියට කටයුතු කරන්න බුදුදහම තුල නිදහසක් ලබා දුන්නා කියලා තමයි කියන්නේ. එහෙම කියද්දී එහෙම නිදහස ලබා කාලය ගත කරපු උපාසිකාවේ චරිත දෙක තුනක් ගැන නම් ලියුවා නේද? විස්තර කරන්න උවමනාවක් නැහැ පුතේ. නාට්‍ය කියලා නම් ඇති. විසාකා බන්දුල මල්ලිකා සුජාතා සුමන එවැනි උපාසිකාවන්ගේ සම්බුද්ධ ශාසනය තුල දෙක ගැනීමට හැකියාව ලැබුණේ බුදුදහම තුල කාන්තාවට උපාසිකාවක් වශයෙන් නිදහස ලබා දී තිබුණ නිසාය කියලා කියවන හොඳටම ප්‍රමාණවත්. හරි. දැන් මම අහනවා ಭಾರತයේ බෙදපු යුග තුනේ ඉඳන් මේ දක්වා උගන්වපු සියල්ල තේරුණාද නැද්ද? තේරුණා නම් එක නැත්තම් දෙක. අත කතරගු ඔක්කොම ටික හරි. අලුත් ළමයි හොඳයි නේද? මාර වැඩි නේද? මට අහුල ඊට පස්සේ තේරිච්ච නැති එක කවුරුවත් නැති එක බොරු නෙවෙයි නේද පුතේ
හිත සතුරු කරන්න ඇත්තම ඕනාවක් නැහැ. ප්‍රතිපලෙන් මම සතුරු වෙනවා ගොඩා. කො බලන්න දෙමව්පිය ළඟ ඉන්නේ නැහැ 2 කිලෝ මැසේජ් එකක් දා. මම රෙකෝඩ් එක දෙන්න පුතා. දෙමව්පිය ළඟ ඉන්නේ නැහැ. මොකද කියන්නේ අහගෙන ඉඳලා බයිනකොට. අම්මලා තාත්තලා මේ ළමයි හොඳට උනන්දු කරා බං. හාමුදුරු කෙනා අහ කොහොමද එන්නයි කියන. ඒ කියන්නේ අහ කොහොමද කියලා දන්නේ. එක්කෙන්ද දේවා. ඔතන මේ ඔ තේරුම මතක තියාගන්න ශ්ලෝක ගැන එච්චර යන්න එපා ලොකුවට worry වෙන්න එපා ගැන don't worry කනගාටු වෙන්න එපා ගිලින දේවල් වලට ගිලින දෙන්න යන ඇයට යන්න දෙන්න ඉන්න ඇත් එකට ඒක නැචරනේ ප්‍රශ්නයක් නැහැ කිසිම ගැටලුවක් කරගන්න එපා විභාගය කියන එක මානසික වදයක් කරගන්න එපා මේක එහෙම enjoy jolly කරන් දැන් දැන් පුතේ උඹලට jolly කරන්න ඕනද ලබන අගහරුවක් දෙන්න එහෙම වැඩ තෝගයක් තියෙනවා නේ කරන්න වැඩ තෝගයක් තියෙනවා ඒ තමයි උතේ මම දැන් දානවා තව ටිකකින් සටහන ගෲප් එකකට දානවා දැන් අද පොදු එකට දානවා ඒක උතේ ඔයාලා ඒක හරියට CR පොතේ පිටපත් කරන්න දැන් මම භාගයක් දාලා ඉවරයි කාපාට පොඩි සටහනක් දැම්ම මේක ගයිඩ්ලයින් එක ඒක තමයි පොතේ මුල් පිටුවේ තියෙන්නේ මේක ඔයාලට ඒ ගයිඩ්ලයින් එකක් දෙන්නේ එකක් ඔයාලා තනියෙන් පොතක් පරිශීලනය කරලා බලන්න දෙක මගේ ටියුට් ටික ආවම ඒක චෙක් කර ගන්න තුන ඔයාලට තනියෙන් ලිපි ලේඛන හම්බුනොත් ඒව අමුණ ගන්න හතර මම හාමුදුරුවෝ හොරෙන් පැන පැන උගන්වනවාද කියලා බලන්න. එක එක පාරක් මගේ අරලා එහෙම කියනොත් බෙල්ල මුලින්ම අලගතයි. ඔයාගේ ගයිඩ්ලයින් එකේ මේක තියෙනවා සාදු. මම මේක පැනලා කියන්නේ. ටෝක් කරන්න පුළුවන් නේ. හාමුදුරුවෝ සල්ලි ගත්තා නම් හරියට පාඩම ගන්න නිකන් පච්ච වැඩ කරන්න එපා කියන්නේ. ඒ හැම දෙයකම ආරක්ෂාව උදෙසා තමයි එක දීලා තියෙන්නේ. ඒකත් ඒක ලියා ගන්න ඕන. හරි. එතකොට දැන් අපි සෙනසුරාදා උදේට කරන්නේ මේක අනිත් පැත්ත. ඒ තමයි සෙනසුරාදාට මම මෙව උගන්වන්නේ නැහැ. සෙනසුරාදා උදේ පාන්දර එනවා පන්තිනේ හැමෝම. සෙනසුරාදාට ගිරෙන්නේ අපේ පරණ ළමයි පුතේ එනවා 40ක් අතර උදේ පාන්දර අනිවාර්යයෙන්ම ලොග් වෙනවා. 30ක් 40ක් අතර ලොග් වෙනවා උදේ. 5 මාර්ටනේ පටන් ගන්නේ. 5 මාර්ට පටන් ගන්න උඩින් 18ක් 20ක් අතර 6 වෙද්දි 35ක් අතර වෙනවා. 6 මාර්ටෙදි 40ක් අතර වෙනවා. 7 වෙද්දි පන්ති වලදී 42ක් වගේ ඉන්නවා හැමදාම. ළමයින්ට හැරෙන බලක් වෙනවා. ඔයාලා එකතු වෙනවා හැමෝම හරිද? අයි හිතේ තා ඉන්න දෙයක් නැහැ. ක්ලාස් එකට අනිවාර්යයෙන්ම උදේකට එන්න ඕනේ උදේට කරන්නේ පේපර් එක. හරිද? උදේට පේපර් එකක් කරන්න. එතකොට මේ ඇසුරෙන් මම චූටි ප්‍රශ්න දෙකක් දෙන්න තමයි හදාගන්නේ. පුළුවන් විදියට පිළිතුරු ලියලා එවන්න හරිද? දෙන්න වල කමක් නැහැ. පුළුවන් විදියට පිළිතුරු ලියලා එවන්න. එක ප්‍රශ්නයක් දෙන්නම්කො මම. එක ප්‍රශ්නයක් දෙන්නම්කො. ಭಾರತය බෙදෙන ඔය ලියා ගන්න පුතේ ಭಾರತය බෙදෙන ಭಾರತයේ බෙදෙන යුග තුන අතරින් ಭಾರತය බෙදෙන යුග තුන අතරින් පළවෙනි යුගය කෙටියෙන් විස්තර කරන්න. ಭಾರತය බෙදෙන යුග තුන අතරින් පළවෙනි යුගය කෙටියෙන් විස්තර කරන්න. දැන් පළවෙනි එක මොකද්ද? ඒක කියන්න එපා. කියන්නේ නැහැ. ලියන්න ඕනේ එක හැමෝමත් එක්කම හරිද? හරි. පැයක් ඉවරයි. හැමෝටම සුබ උදෑසනක් වේවා. Good morning. Have a nice day. මම තමයි ඔයාලට මුලින්ම සුබ පැතුම්. වෙලාව 12:00. ඔයාලට සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලැබුවේ same to you කියනවානේ. Same to you. Good morning. දවසක් ඉවරයි අලුත් දවසක් පටන් ගන්න. කමක් නැහැ ඔයාලා වැඩ කරන්න නිදා ගන්න. නිින්දක් අවශ්‍යයි එකට. නිදි ගන්න ක්‍රමයක් මම කියලා දෙන්නම්. ඒ තමයි පුතේ රෑ. නිදි මරාගෙන පාඩම් කරන්න යනවා නම් ආව 12:01 වෙද්දි නිදා ගන්න. උදේ නැගිටින්න. එකට නිදාගෙන 4ට වගේ නැගිටින්න කමක් නැහැ. අමාරුයි නැගිටලා මූණ හොදගෙන පොඩක් පාඩම් කරන්න. දැන් මේ මගේ කකුල
හොඳටම ඉදිමිලා තියෙන මේ පින්නම කියන්නේ පොට්ට ගෙඩිය වගේ මේ පාන්දර 3යි එක්සෑම් එක නැගිටලා පාඩම් කරාදී අර ගරුඩේ කාලා දැන් ඇතුම් දෙනවා හිටියේ ඇත්තටම බෙහෙත් බෑන දෙනු මේ බෙහෙත් වගේ ගානේ අර දෙහි පොළ වගේ අම්බල මොකද්ද කරලා කකුල උලලා තියෙන්නේ ඒ උදේ පාන්දර පාඩම් කරලා කලුවරේ මම ඇවිදවිද පාඩම් කරන්නේ මෙතන ලයිට් දාලා එදා ටිකක් වැස්ස ඉන්න මේ කොහේ හරි පත්තෑයක ඉඳලා කාලා පත්තෑයද ගරුඩේද මන්ද ඉදිමෙනවා ඒ නිසා උදේ නැගිටලා පාඩම් කරනවා ඊට පස්සේ උදේට කාලා පැය භාගයක් ඇලවෙලා ඉන්නවා ඇලවෙලා හොඳ නිදා ගන්න ඇලවෙලා ඉන්නවා ඊට පස්සේ නැගිටලා මොනකට චුට්ටක් පීඩගෙන ආයෙ වැඩ කරා දවල් වෙනකම් පාඩම් කළා 11 මාරට නවත්තන පාඩම් වැඩ කරන 11 මාරෙන් පස්සේ කරන්න එපා 11 මාර 11 11 වුණත් කමක් නෑ 11 හෝ 11 මාර වෙද්දී පොත්පත් ඇත්තකම ඉසි කළා දාන්න අල්ලන්නවත් එපා නා ගන්න කන්න නිදා ගන්න නාල කාලා නිදා ගන්න මන්න උදේට ආහාර ගන්නවත් අපි දාය ගන්න අඩුයි 11 විතර දිනමයි පුතේ දවල් දාන්න මම එකපාර ගන්න නිදියගෙන නැගිටින් දෙකට සාමාන්‍ය 12 එක ගොඩක් වෙලා නිදා ගන්න නැහැ දවල්ට හොඳ නැහැ එකට එක පැයක් විතර එළ වෙලා හොඳ නිින්දා ගන්න හොඳටම නිදා ගන්න එක පැය නැගිටලා මූණකට ඕදගෙන ආයි වැඩේට බහින්න එතකොට ඒක දෙක විදි වැඩේ පණ නැහැ තේ එකක් එහෙම බීලා කම්මැලි කමයන් පාඩම් කරන්න හවස 5 මාර වෙනකම් පහ මාරි පස්සේ ආයි පොත අල්ලන්න එපා පැත්තකට දාන්න. ඔයාලගේ ඔය ඇඟ පිරිසුදු කරගෙන තේ එකක් බීලා නිවුස් බලලා රැයට කාලා අම්මත් එක්ක පොඩක් චැට් එකක් දාලා. රැය 8 විතර නිකන් ඉන්න වෙයි නිදහසේ. 8න් පස්සේ ආයි පාඩම් කරන්න පටන් ගන්න. රැය 12 වෙනකම්. ඔන්න කාලසටහන. 8 ඉඳලා රැය 12 වෙනකම් ආයි පාඩම් කරන්න. හැබැයි මතක තියාගන්න. රැයට ඕවා පාඩම් කළ වැඩක් නෑ. රැයට කියවට පුතේ කොච්චර කියවල් ලියෙ මතකෙට ඉන්නේ නෑ. උදේට පාඩම් කරන්න රැය උදේ පාන්දරන ලියන්න නම් පටන් ගන්න මේක මම වැඩක්ම නෑ ගොන් වැඩක් ගොන් වැඩක් උදේ නැගිටලා පොත් බලාගෙන ලියන්න දැහැත් වෙන්න එපා උදේට මොනවා හරි පාඩම් කරන්න දැන් අන්න පාඩම් කරන්න තුනක් තියෙනවා ඒව නම් අතරින් එපා පුතා හොයාගෙන ඇවිල්ලා රොකු වයින් එහෙම නොත් එහෙම බොහොම සැර මිනිස්සු මේ විදියට අපි එකක් තමයි බාලේ පිටුරු වශයෙන් ස්ටේට් ඊට පස්සේ අවුදුම්බර බවම් පුෂ්පා ඊට පස්සේ මුඛපත්ම දලාකාරං ඔන්න යට එකත් පාඩම් කරගන්න අම්මලා එහෙම ළඟ ඉන්නවනම් ඔන පුත් අම්මේ මේ තාත්තේ පුතේ කියලා එයාලා දාගන්න මේ අහගෙන ඉන්න මෙයාලා පාඩම් කරනවා කියලා හාමුදුරු ගියාපේක පාඩම් කරන්නේ කියලා ඔළුව අත ගන්න ටික අතාරි පන්සල් රොකක් අයින් එහෙම තමයි ඒ ටික තමයි කරන්න ඕන පැහැදිලිද හරි 12යි 4යි වෙලාව උදේ පාන්දර අපි ඉන්නේ ඒකේ අහනවා ඒක නායක අහනවා ලකුණු කීයක්ද කියලා පුතේ ලකුණු දෙන්නේ නැහැ මං ඒකට නෑ සඳමිනි හරිනේ සඳමිනි මං ලකුණු දෙන්නේ නැහැ පළවෙනි මාසෙම මං වලට එක ලකුණක්වත් දෙන්නේ නැහැ අභ්‍යාස කළා වැරදි අඩුපාඩු හදනවා දෙවෙනි මාසෙ ඉඳන් මම ලකුණු දෙන්න පටන් ගත්තා පළවෙනි එකේ ලියල එවන්න හිතෙන 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 ලියන්න ඔයාලා උත්තර ලියන විදිහ ලියන්න කූලෙ මැදින් නම් මැදින් අගින් නම් අගින් ඡේද නම් ඡේද කරුණ කරුණු තරු දාලා නම් එහෙම ඉලක්ක අඳාලා නම් එහෙම උඩ ඉඳන් යට නම් එහෙම යට ඉඳන් උඩ මැදට ඕන විදිහ ලියාගෙන ඉන්න මම අඩුපාඩු හදන්න හැබැයි දවස් 4යි ඊළඟ මාසෙ නම් මම කියන විදිහට වැඩි වෙලා තියෙනවා උත්තර හිමිට පුතේ දාන්න දවසක් විතර ගන්න දවසක් වගේ අරන් හෙට දවසේ තුන වගේ දාන්න WhatsApp එකට දාන්න දාද්දි PDF කරන්න නැතේපා පැහැදිලි ෆොටෝ ගහලා දාන්න පිටුවක් අමාරු නම් පුතේ පිටු එක එක කියලා දාන්න පිටු දෙකක් නෙවෙයි එක දෙක දාන්න හොඳ ෆොටෝ එකක් ගන්න මට WhatsApp එකට දාන්න group එකට දාන්න එපා හොඳ ඒක බලාගෙන පාස්සෙ නෙමෙයි ඊට පස්සේ මට private දාන්න කෙටියෙන් විස්තර කරන්න කෝ පුතේ ලියන්න ඔය දැන් තමයි බලන්න බලමු මොකද වෙන්නේ කියලා කෙටියෙන් හරි අපි දැන් මොකද කරන්නේ අතර ඉවර කරන්නද කම්මැලි වෙච්ච සෙට් එක ගොබලන්න පැය දෙක මට නම් පැය දෙක ගානක් වත් නැතුව ගියා කම්මැලි වෙච්ච කට්ටියකෝ දැන් පුතේ ඊළඟ දවසේ මම කතා කරනවා හරිද සමාජ සම්බය පිළිබඳ බ්‍රාහ්මණ මතය තුළ අන්තර්ගත වර්ණ ධර්ම, සෝ ධර්ම, ආපත් ධර්ම, ආශ්‍රෝ ධර්ම
වර්ණ ධර්ම, සෝත ධර්ම, ආසෝත ධර්ම, ආපාද ධර්ම වෙනකන් කතා කරනවා. යාගය ගැන සමහරවිට කතා කරන්නේ දෙකට තියෙනවා. යාගය ගැන සමහරවිට කතා කරන්නේ දෙකට තියෙනවා. ඒක තියෙන දවසේදී අපි ඉවරයි. පළවෙනි ටියුට් එක ඉවරයි. ටියුට් එකක් ඉදිරියට ගත්තොත් ටියුට් එක ඉවරයි. පාඩමක් ඉදිරියට ගත්තොත් පාඩමම ඉවරයි. දැන් අවුලක් නැහැ නේද? මේ ඊට පස්සේ ඔන්න වැදගත්ම දෙයක් මතක් කරන්නේ යන්නේ නැතුව අහගෙන ඉන්න. දැන් ඔයාලා සම්බන්ධලා ඉන්නේ සමහර මුදල් ගෙවලා, ගෙවන්න බැරි වෙලා, භාගයක් ගෙවලා, මොකක් හරි හේතුවක් හින්දා එකතුලා ඉන්නවනේ. පුතේ මේකට මුදලක් අරගන්න නැතුව මට කරන්න අමාරු. මේ එකක් මගේ වැඩමන් ගොඩක් කරගන්න මම ඉගෙන ගන්න චිච් එක තමයි. ඇත්තම ගොත් මම ගොඩක් අඩු වයසෙන් පන්ති කරන්නේ. මම ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් විශ්වවිද්‍යාලයේ 4 වෙනි වසර අන්තිම අවුරුද්දේ මේ දැන් විභාගේ 9 වෙනිදාත් විභාගේ ඊයේ සඳත් විභාගේ ඒ හැම දෙයක් අතරතුර මම මේ කරන්නේ හරීම ආසාවෙන්. හරිද? මගෙත් එක්ක මම ඉගෙන ගන්න ගමන් උගන්නපු ගෝලයා මේ අවුරුද්දේ අන්තිම මාත් එක්කම පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙනවා. පැහැදිලිද? මගේ මම ඉගෙන ගන්න උගන්නපු ගෝලයා මේ අවුරුද්දේම අන්තිම මාත් එක්කම පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙනවා. මට කලින් එයා රැකියාවක් ගන්න. මොකද මට එයා තරම් ප්‍රතිඵලයක් ගන්න බැරි නම් මම ඉගෙනුවාට මට BCA එයාටත් BCA මට සිංහලට ආවේ C එකක්. එයාට සිංහලටත් තිබ්බ A එකක්. එයා A 3යි මම A 2යි C එකයි. එයාගේ කැම්පස් එකට මට යන්න බැරි නම් ගුරුවරයා වෙන තැනක ගෝලයා මට වඩා හොඳ තැනකට. පළවෙනි එකම සුබයි හා එයා අවුට් වෙනවා. ඊට පස්සේ දෙවෙනි කණ්ඩායමේ මට ගොඩක්ම සතුටු වෙන දේ තමයි අපේ මල්ලි පේරාදෙණිය විශ්වවිද්‍යාලය. මම දැනුත් කැම්පස් එකේ දෙවෙනි අවුරුද්ද පටන් ගන්නත් ගමන් පන්සලේ තියාගෙන මම උට ඉගෙනුවේ. B අනිත් ඒවාට මම කියවුවා සල්ලි ගොල BC සබ්ජෙක්ට් එක මම සම්පූර්ණ ඉගෙනුවේ ඔය බොහොම අපි දුප්පත් දුෂ්කර පළාතුල අය රත්නපුරේ සිංහ රාජපැත්තේ අපි ගේ කලවානේ. එයාට ඉගෙනුවා අපේ පවුලේ මම ගියා ඊට පස්සේ අපි නංගිට ඉගෙන ගන්න බැරි වුණා ඇත්තටම. එයා කලබල වෙලා විවාහ වුණා ඒක නිසා එයාගේ ඉගෙනීම නතර වුණා. මල්ලිට මම ඉගෙනුවා මල්ලි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මේ වෙද්දි දෙවැනි අවුරුද්දේ වැඩ පටන් ගන්නවා දේශපාලන විද්‍යාව විශේෂවේදී උපාධියක් කරා. හරිද? ත්‍රියාට තමයි මම කිව්වේ ඇඳන් ගලවල පාඩම් කරන්න හැටි හැමදේම කියලා දින ඌ ඉගෙන ගත්තා. පම්පෝරේ මේ පිටේ ඇත්ත කියන්නේ. ඊට පස්සේ අපේ පොඩි මල්ලි මේ වෙද්දි උසස් පෙළ දිනවා 2023 මම පන්සලේ තියාගන්නේ අද උඩ හැදින්න. එයාට උගන්වනවා මම. ඌට කියලා දින ඔබ හරියට ඉගෙන ගන්න ඔබ අයියා ඉගෙන ගන්න කැම්පස් එකේ ඉන්නේ. ඔබත් එතෙන්ට යන්න ඕන. නැත්නම් ඔබට මම ආව දවසේ මේ කිව්වේ තමයි පුතේ. එයා කොළඹට එක්කන් ආපි කුමාරිලා කොළඹ ඇවිල්ලා නැහැ මම එක්කන් එනකම්. කොළඹට ආවට පස්සේ උඹලට හැදෙන්නත් පුළුවන් ඕනනම් විනාශ වෙන්නත් පුළුවන්. හැදුනොත් කියයි යන හාමුදුරුවෝ ගාවට ඇවිල්ලා උඹලා කොහොම හරි ඉගෙන දැනුගතුනේ. නැහැදුනොත් කියයි යන හාමුදුරුවනේ මල්ලි ඇවිල්ලා පිස්සු කෙල්ල මුළු ගමම කාලා දානවා මහා කුඩුකාරයේ බේබදේ කියන නිසා එයාට මම තීරුම් කළා දුන්න ඉගෙන ගන්න එකේ තියෙන වටිනාකම. ඒ නිසා එයාත් බොහොම හොඳට ඉගෙන ගන්නවා මේ විදිහට. මම හාමුදුරුවෝ ඉතින් අපේ පවුලේ හැමෝම ගොඩ දාලා තියෙනවා. හරිද? මම හරි කැමති පුතේ ඔයාලා ඉගෙන ගන්නවා. ඒ නිසා අම්මා තාත්තලා වෙන කිව්වට පට්ට ආසයි උඹලා ඉගෙන ගන්නවා. දැන් අපි තාත්තා අද කතා කළා මම කතා කළා දැන් ටිකට කලින් ඔය පන්තිය පටන් ගන්න කලින් විස්තර කියන්න මොකද යාළගේ ආශිර්වාදයෙන් අදටත් මම බලාපොරොත්තු නිසා ඒ වෙලාවේ මට කියනවා ගිය මාසේ 10 වෙනිදා මල්ලි ඇවිල්ලා ගියා රුපියල් 25000 දුන්නයි කියලා. දැන් මේ මාසේ 10 ආයෙ එන්න කියලා තියෙන පඩි ගන්න දවසට මේ මාසේ ආයෙ 25000 දෙන්න ඕන. ඒ වෙලාව තාත්තා කියනවා මල්ලිට කියලා තියෙන්නේ උඹ ඉගෙන ගනි මම වියදම් කරන්නම් කියලා. මේ හැම ගෙදරින් හැම යහගෙන දෙමාපියෝ සාකිලේ බලා මේ ඉගෙන ගනින් කියලා කියන්නේ. උඹලා ඉගෙන ගන්න මං වේදන් කර තාත්තා වේදන් කරනවා අය උඹලා ලස්ස 5 10 15 20 දැන් අද කතා කරලා තාත්තා කෙනෙක් ඇවිල්ලා ඒ ලෙවල් වලට කොමර්ස් කරලා සී 3යි ඌ කැම්පස් යන ඉගෙන ගන්න බෑ කියලා ස්ලිප් එකේ උපාධිය කරන් ලස්ස 24ක් දුන්නා නිය ඉඩමින් පර්චේස් දෙකම ආවරත 3ක් විකුණන්න දාලා ළමයට උගන්න එහෙම තමයි අම්මලා තාත්තලා සම්බල ඉගෙන ගන්න ඕන ඉගෙන ගනින්න මහන්සිලා වැඩ කරපළ හේතනට යන්න පුළුවන් ඉතින් මගේ උදාහරණ විදියට කිව්වේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය බොහොම ලස්සන විශ්වවිද්‍යාලය. ඌව වෙල්ලස් හරි ලස්සනයි. සබරගමු විශ්වවිද්‍යාලය ලස්සනයි. ජයවර්ධනපුර කැරණිය ලස්සනයි. ඒ ජීවිතේ සුන්දරයි. ඒක විඳින්න පුළුවන් ලේසිම සබ්ජෙක්ට් එක BC. පට්ට ලේසි. මේක අමාරු නෑ. ඒ ඔය කොහොමයි තියෙන්නේ? අමාරු නෑ. ඇත්තටම අමාරු නෑ පුතේ. පළවෙනි පාඩමට වඩා දෙවෙනි එක ලේසි. දෙවෙනි එකේ තියෙන සත්සාහතුරු. බුදුහාමුදුරන්ගේ නවරහතී බුදුගුණ දන්නේ නැත්නම් අපි බෞද්ධ වෙලා පළවෙනි දෙවෙනි සංගායනා ගැන අපි දන්නේ නැද්ද බෞද්ධ වෙලා? තුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑය සඳකඩ පහණ අපි දන්නේ නැද්ද? මලගම්බ රජතුමා මහා විහාරයේ අභයගිරිය අපි දන්නේ නැද්ද? ගේමක් නැහැ. කරන්න පුළුවන් අදිස්ථාන විතරයි වැදගත්.
උඹලා වැඩ කරපල්ලා මම මට පුළුවන් උදව්ව කරනවා. ඉතින් ඒ වෙනුවෙන් මුදලක් අය කරන් වෙලා තියෙන පුත් ඒකයි ගන්න ගොඩාක් දේවල් හරි ගණන්. ඔයාලා මං කියනකොට නිකන් අහලා බලන්න ෆොටෝ කෝපි එකක් ගහන්න කීයද? ලියුමක් දාන්න කොච්චරක් යනවද? අර බබල් ඇන්විලොප් එකක් කීයද කියලා අහලා බලන්න. ඒවා අරගෙන ඔයාලා අහලා බලලා තීරණයක් ගන්නකෝ. හැමදේම විශාල මුදලක් ඇයෙනවා. ඒවා නිකන් කරන්න බැහැ ඇත්තටම. ඉතින් එහෙම කරනවත් කමක් නැහැනේ. ඉනිසා තමයි යම් සිඳුලක් අය කරන්නේ. ඒ කියන්නේ හිතක් හිතන්න එපා. ඔයාලා වැඩේ කරගන්න. ඒතකොට ඒක හිතක් හිතන දෙයක් නෑ. සල්ලිත් වල වැඩේ නොකර ගත්තොත් තමයි හිතක් සිද්ධ වෙන්නේ. ඉනිසා ඒ ගැන හිතලා වැඩ ටික කරගන්න බොහොම හොඳයි. අදට අපි අපේ පාඩම අවසන් කරනවා. ගොඩාක් සතුටු ඔයාලගේ සම්බන්ධ වීම ගැන. මම සුබපතනවා හැමෝටම. සාර්ථකම සාර්ථක ගමනක් යන ලැබෙන්නේ. සාර්ථක ගමනක් කියන්නේ කියලා ප්‍රශ්න ගැටලු මොනවා තිබුණත් කතා කරන්න හිට උදේ 9 පස්සේ කට් කළොත් විතරක් තුන් හතර පාර කට් කළොත් ගන්න එපා. එහෙම නැත්නම් දිගට කෝල් ගන්න කතා කරමු. අද පාඩම තේරුණාද කියලා විතරක් ඔයාලගේ අදහස් පුතේ මට ගොඩක් වටිනවා. එක මැසේජ් එකක් දාලා ඔයාලා මේකෙන් ලිව්වලා යන්න. ඔයාලගේ අදහස් එක මැසේජ් එකක් දාලා මේකයි වෙන කමක් නැහැ. ඉවර කරන්න හදන්න. මට ගොඩාක් වැදගත් පුතේ ඔයාලගේ අදහස්. බයින්ට නම් ඒවා මෙන්න කමක් නැහැ. Yes, yes. දෙපාර්ම සෙට් එකක් තියෙනවා දැවිලානේ. හොඳයි අපල ඉගෙන ගනි කොහොමද? හරි. ඉතින් හැමෝටම දිරුවස් සන්නේ සුබර උදෑසනක් සුබ රාත්‍රියක්. බදාදා රෑ 5:00ක් තියෙනවා ඕනනම් එන්න පුළුවන් මම ලින්ක් එක දාන්න. සෙනසුරාදා උදේ 5:00 තියෙනවා. සෙනසුරාදා හවස තව 5:00ක් තියෙනවා. සෙනසුරාදා රෑ තව 5:00ක් තියෙනවා. හැම 5:00කම ලින්ක් වැටෙනවා. ඕන එකකට එන්න. ඕන එකකට එන්න. එනවා නම් පොත් තියාගන්න මේ කියව වෙන පන්තිවල ඉන්න ඕක ලියන්න එපා. විකාර කරගන්න එපා. වෙන වෙන පන්තිවල ඕක ලියන්න එපා. අදාළ දේ විතරක් දීලා එන්න. හරි එනෑ මොට උසම ජයවේවා. මම තාත්තරා තිරුවන් සරණයි හිටියේ.